සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛධං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සබ්බාසව සංවර පරියායං වෝ භික්ඛවේ දේසිස්සාමි තං සුනාත සාධුකං මනසිකරෝත භාසිස්සාමීති ඒවන් බන්තේති කෝතේ භික්ඛෝ භගවතෝ පච්චස්සෝ සුන් භගවායි තද වෝච සදා වන්දනීය පූජනීය ගරුතර ලෝකවාසී මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත කාරුණික ගුණබර පින්වතුනි අද දවසේ ප්‍රඥා නාලිකාව තුළින් විකාශනය වන මේ උතුම් සදහම් දේශනාව සඳහා බොහොම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් සාසනික හැඟීමෙන් දායකත්වයේ ධර්මින් කටයුතු කරන්නට යෙදෙන්නේ අංක 415 B5 මැදගම බණ්ඩාරගම පදිංචි ප්‍රේමලතා වික්‍රමරත්න මහත්මිය සහ සරත් එගොඩගම මහත්මයා විසින් බව සිහිපත් කරලා තියෙනවා. ඉතින් තමන්ගේ පවුලේ අය ඥාති හිත මිත්‍රාදීන් එකතු කරගෙන අද දවසේ මේ සිදු කරන්නට යෙදෙන ධර්ම දානමය පින්කම නිසා පින්නතුනි සැනසීම ලබන්නේ පින්නතුන් විතරක් නෙවෙයි මේ ප්‍රඥා නාලිකාව ඔස්සේ මේ දේශනාව විකාශනය වෙනකොට අපේ රටේ අපේ ලෝකේ සදැහැති බෞද්ධ ජනතාව මේ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම තුළින් ඒ හැම දෙනාටම සැනසීමත්පත් කරගන්නට ඒ තුළින් අවස්ථාව ලැබෙනවා. ඉතින් තමන් විතරක් සැනසෙන්නට නෙවෙයි ලොවක් සැනසෙන්නට හේතු වෙන මේ වගේ වටිනා කියන ධර්ම දානමය පින්කමක් සිදු කරගන්නට ඉදෙන මේ පින්නතුන් මේ පින්කම තුලින් බලාපොරොත්තු වෙන සියලුම යහපත් ප්‍රාර්ථනා අරමුණු මේ උතුම් පුණ්‍ය ශක්තිය ආනිසංස බලයෙන් ඒ ආකාරයෙන්ම සඵල කරගනිත්වා කියලා අපි මුලින්ම ප්‍රාර්ථනා සිදු කරනවා. පින්නතුනි අපි දන්නවා මේ සංසාරය කියන ස්වභාවය සසර ගමන කියන එක අපි දන්නවා හරීම දීර්ඝ කාලීන වැඩපිළිවෙලක්. සසර ගමනේ ගමන කියන එක ගත්තට පස්සේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ දේශනා කළ තියෙන්නේ සංසාරයේ මුලක් පණවන්නට බැහැ කියලා. එච්චර සංසාරයේ ඈතට ඇදලා යන එකක්. දැන් අපේ පින්නතුන් දන්නවා අපේ මහා බෝධිසත්වයන් වහන්සේ දීපංකර කියන සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ශාසනය තුලදී තමයි නියත විවරණ ලබන්නේ ස්ථීර වශයෙන්ම සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා කියලා. ඉතින් මේ දීපංකර සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ඉඳලා පින්නතුනි අපේ ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ශාසනය දක්වා සම්මා සම්බුදු රජාණන් වහන්සේලා 24 නමක් පහළ වෙලා තියෙනවා. දීපංකර සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ඉඳලා අපි සරණ ගිය අපි පිහිට කරගත් අපේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ දක්වා සම්මා සම්බුදු රජාණන් වහන්සේලා 24 නමක් පහළ වෙලා තියෙනවා. එතකොට ඊට කලිනුත් බොහෝ සම්මා සම්බුදු රජාණන් වහන්සේලා පහළ වෙලා තියෙනවා. නමුත් පින්නතුනි අපට එක බුද්ධ ශාසනයකදීවත් ජීවිතේ අවබෝධ කරගන්නට බැරි වෙලා තියෙනවා.
දීර්ඝ සසර ජීවිතවල පින්නතුනි අපට කුමන ජීවිතේ ලැබුණත් බුද්ධ ශාසන ලැබුණත් ඒ වගේම සසර ජීවිතේ බුද්ධ ශාසනවල බණ ඇහුවත් අපට ජීවිතය අවබෝධ කරගන්න පුළුවන් වුණා නම් ඒ එක බුද්ධ ශාසනයකදී හරි ඔබ අපි කවුරුවත් මේ විදියට සසරේ යන අය බවට පත් වෙන්නේ නැහැ. අපට ඒක බුද්ධ ශාසනයකදීවත් ජීවිතය අවබෝධ කරගන්න බැරි වෙලා තියෙනවා. ඉතින් මේ වෙනකොටත් අපි ඉන්නේ බුද්ධ ශාසනයක. මේ ලැබුණු බුද්ධ ශාසනය තුලදීවත් අපි ජීවිතය අවබෝධ කරගත්තේ නැතිනම් ජීවිතේ මොකද්ද කියලා හරියටම අල්ලගත්තේ නැත්නම් හරියටම වටහා ගත්තේ නැතිනම් පින්නතුනි අපි ආපහු මේ ජීවිතයේ අවසානයෙන් පස්සේ දීර්ඝ සංසාර ගමනකට වැටෙන පිරිසක් බවට පත් වෙනවා. ඒ නිසා ගේදර වැඩ කටයුතු කරන ගමන්, දූ දරුවන්ගේ වැඩ කටයුතු කරන ගමන්, රාජකාරී කටයුතු කරන ගමන්, ඥාති යුතුයකම්, සමාජී යුතුයකම් සිදු කරන ගමන් ඒ අතරතුර ගෘහස්ථ ජීවිතයක් ගත කරන අය පින්නතුනි දැඩි උත්සාහයක් දරන්න ඕන ජීවිතේ මොකද්ද කියලා අවබෝධ කරගන්න. නැත්තම් අපි පින්නතුනි හරියට දැන් මේ පින්නතුන් හිතන්න දැන් තිරිසන් සත්තු ඉන්නවා. ඒ තිරිසන් සත්තු කියන්නේ පින්නතුනි ඇහැ පිනවන්න කැමති අය. ඒ තිරිසන් ලෝකය කියලා කියන්නේ තිරිසන් සත්තු කියලා කියන්නේ ඇහැ පිනවන්න කැමති කොටසක්. එයාලා ඇහැ පිනවන්න කැමති. කැමති රූප පෙන්නලා. ඊළඟට එයාලා කැමති කන පිනවන්න. ඒ සත්තු කැමති කන පිනව ගන්න. ඊළඟට ඒ සත්තු කැමති නාසය සහ දිව පිනව ගන්න. ඊළඟට ඒ සත්තු කැමති ස්පර්ශය තුළින් කය පිනව ගන්න. ඊළඟට ඒ සත්තු කැමති තමන්ගේ පැටවුන්ගෙන් හරි ලැබෙන ආදරය තුළ හිත පිනව ගන්න. දැන් ගෙදර ඉන්නවා නම් පින්නතුන්ගේ ගෙදර සුනකෙක් හරි බලලෙක් හරි බැලලියක් හරි බලන්න එයාලා රූප තුලින් සතුට වෙන අය. ඒ ගෙදර බලල් අම්ම කෙනෙක් ඉන්නවා නම් ඒ බලල්ලා අම්ම හැමතිස්සෙම පැටිය දකින්න ආසයි. පැටිය බලල් අම්ම දකින්න ආසයි. ඇයි ඒ? ඒ තුල සතුට උපදින නිසා. අන්න ඒ වගේ පින්නතුනි හොඳට බලන්න gedere inna උරතලේට හඳන සතා දිහා නමුත් එයා ඇහැ පිනවන්න කැමති ඇහැ පිනවන රූප පෙන්නලා කන පිනවන්න කැමති කනට ප්‍රිය ශබ්ද ලබා දීලා නාසයේ දිවකය මනස පිනවන්න කැමති නාසයේ දිවකය මනස පිනවන ගන්ධ රස ස්පර්ශ ආදරය ආදිය ලබා දීලා මිනිස්සුත් එහෙමමද නැද්ද? මිනිස්සුත් ඇහැපිනවන රූප හොයනවා. ජංගම දුරකථනේ අරගෙන ගොඩක් අය මොකද කරන්නේ? සමහර අය බණ අහනවා, සමහර අය ඉගෙන ගන්න දේවලුත් කරනවා. මේ ලෝකේ ජීවත් වෙන බහුතරයක් අය පින්නතුනේ බලන ජංගම දුරකථනේ තුලින් කරන්නේ ඇහැපිනව ගන්න එකයි. කන පිනව ගන්න උත්සාහ කරනවා. ඒ වගේ බලන්න මේ ලෝකයේ තුල මිනිස්්‍ය වර්ගයා කියන අය ගත්තත් ඇහැපිනවන්න හැමතිස්සෙම උත්සාහ කරන්නේ. කන පිනව ගන්න හැමතිස්සෙම උත්සාහ කරනවා. නාසය දිව කය පිනව ගන්න උත්සාහ කරනවා. කැමති අයගේ නාදරේ විඳ විඳ හිත පිනව ගන්න උත්සාහ කරනවා. එතකොට පින්නතුනි දෙවරුත් එහෙමද නැද්ද? දෙවරුත් එහෙමයි. දෙවරුත් ඇහැ පිනවන රූප හොයනවා. කන පිනවන ශබ්ද හොයනවා. නාසය දිව කය මනස පිනවන ගන්ධ රස ස්පර්ශ ආදරය ආදී දෙවරුත් හොයනවා. එතකොට මේ ලෝක තුනම සමාන්තරයි. තිරිසන් ලෝකය, මනුෂ්‍ය ලෝකය, දිව්‍ය ලෝකය සමාන්තර වෙන එක තැනක් තමයි මේ ලෝක තුනේම ඉන්න අය ඇහැ කන නාසය දිවකය මනස පිනවන්න තමයි හරීම කැමති. ලැබෙන ජීවිතයේ ඔය ලෝක තුනම කරන්න පින්නතුනි. තිරිසන් ලෝකේ, දිව්‍ය ලෝකේ, මනුෂ්‍ය ලෝක කියන මේ මානසිකත්වයන් තුනම පින්නතුනි හැමතිස්සෙම උත්සාහ කරන්නේ ඉන්ද්‍රිය පිනවීම කියන එකයි. අපි එහෙම වෙන්න හොඳ නැහැ. නේ මනුස්ස කියන්නේ ඇයි? මනසින් උසස් කියන එක. ඒ කියන්නේ gedare inna balla balala pinnatuni ehakana nase divakaya manasa pinawanawa wageema samaantara manasikatwayan nan api tarang yanne. අපිට මනසක් තියෙනවා.
හැබැයික උසස් නෑ නේද? එතකොට එහෙම වෙන්නේ නැතුව අපි මේ ලැබුණු ජීවිතය තුළ උසස් දැක්මක් ඇති අය බවට පත්වෙන්න ඕනේ. මනසින් උසස් අය බවට පත්වෙන්න ඕනේ. මොකද මේ මනස උසස් කරගන්නට හේතු වෙන බුද්ධ ශාසනයක් ලැබිලා තියෙනවා. උසස් තැනකට මනස ගන්න හේතු වෙන බුද්ධ ශාසනයක් ලැබිලා තියෙනවා. අන්නේ විදියට පින්නතුනි අපේ මනස උසස් කරගන්න නැතිනම් මනස දියුණු කරගන්නට උදව් වෙන සූත්‍රයක් තමයි අද අපි දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේක හරි චිරප්‍රසිද්ධ සූත්‍ර දේශනාවක්, සූත්‍ර ධර්මයක්. මේ සූත්‍රයේ නම සබ්බාසව සූත්‍රය. මජ්ඣිම නිකායේ මූල පඤ්ඤාසකයේ තමයි මේ සූත්‍ර දේශනාව තියෙන්නේ. සබ්බ කියද්දි පින්නතුන්ට සාමාන්‍යයෙන් ඒක දැනෙනවා, සියල්ල කියන එක. ආසව කියලා කියන්නේ ආශ්‍රව කියන එකයි. සියලු ආශ්‍රවයන් පිළිබඳව සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ සූත්‍රය තමයි සබ්බ ආසව සූත්‍රයවත් සබ්බාසව සූත්‍රය. මෙන්න මේ සූත්‍රය අපි හොඳට හැදෑරුවොත්, ශ්‍රවණය කළොත්, ප්‍රායෝගිකව පුරුදු පුහුණු කළොත් අපට පුළුවන් පින්නතුනේ අර කට්ටියගේ මානසිකත්වයට වඩා ඉහළ ගිය මානසිකත්වයකට අපේ හිත ගන්න. ඒක නිවන් දකින්නත් හේතු වෙනවා. නිවන් දකින්න බැරි වුණොත් සුගතියට යන්නත් හේතු වෙනවා. දැන් මේ පින්නතුන් දැකලා ඇතිනේ, අහලා ඇතිනේ අඩුම ගානේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ තුලින්. නමුත් පින්නතුනේ ඇහැ කන නාසය දිවකය මනස පිනවීමම ජීවිතේ කරගත්ත තිරිසන් සත්තු ඊළඟට බොහෝ දුරට පින්නතුනි ඒ ඇහැ කන නාසයේ දිවකය මනස පිනවන්නට කළ කී දේවල් නිසා දුගතිගාමි වෙනවා. මේ ලෝකයේ තුල ජීවත් වෙන සියලු මිනිස්සු කියන්නේ නැහැ, බොහෝ මිනිසයන් ඇහැ කන නාසයේ දිවකය මනස පිනවන්න ගිහිල්ලා කර කියාගත් දේවල් නිසා දුගතියට යනවා. දෙවරුත් එහෙමයි. ධර්මයක් නැති දෙවරු ඕනතරම් දිව්‍ය ලෝකවල ඉන්නවා. ඉතින් ඒ ධර්මයක් නැති දෙවරු පවා පින්නතුනි ඇහැ කන නාසයේ දිවකය මනස පිනවන්නට යන ගමන තුළ ඇති කරගන්න පාපයන් නිසා ඊළඟ භවෙ දුගතියට වැටෙනවා. ඉතින් මෙන්න මේ ධර්ම පරියායන් පින්නතුනි අපි ශ්‍රවණය කරලා හොඳට අහලා පුරුදු පුහුණු කළොත් එවන් ඉරණමකට පත් වෙන දෙන්නතු අපේ ජීවිත පරිස්සම් කරගන්න අවස්ථාවක් ලැබෙනවා. ආයේ මේ ඇස් දෙක වැහුනට පස්සේ දුගතියකට වැටෙන්න දෙන්නේ නැතුව සුගතියකට හරි මේ ජීවිතය අරගෙන යන්න මේ දේශනා හැදෑරීම පුරුදු කිරීම ලොකු උපකාරයක්. ඉතින් අපි බලමු මේ මොකද්ද මේ සූත්‍රය, සබ්බාසව සූත්‍රය. පින්නතුනි අපි ඉස්සෙල්ලා මේක විසඳගන්න ඕන. සබ්බ කියන එක න අපිට තේරෙනවා සියල්ල කියන එක. මොකද ආසව, ආශ්‍රව කියන්නේ මොනවද කියලා අපි බලන්න ඕනේ. ආශ්‍රව කියන්නේ පින්නතුනි තැවිලි දැවිලි පිච්චිලි ඇති කරන කෙලෙස් වලට කියන තවත් නමක්. ආශ්‍රව කියලා කියන්නේ තැවිලි දැවිලි පිච්චිලි ඇති කරන කෙලෙස් වලටම කියන තවත් නමක්. පින්නතුනි ධර්මයේ තියෙන ආසවන්තේති ආසවා කියලා. මේ ආශ්‍රව වලට පින්නතුනි ධර්මයේ දීලා තියෙන වර්ථයක් වැගිරෙන බැවින් ආශ්‍රව කියලා. කොහෙන්ද මේ ආශ්‍රව වැගිරෙන්නේ? ඇහෙන් වැගිරෙනවා. ඇහැට අරමුණු වෙන දේවල් නිසා ආශ්‍රව ගලනවා. කනට ඇහෙන දේවල් නිසා ආශ්‍රව ගලනවා. නාසයට දිවට කයට දැනෙන දේවල් නිසා ආශ්‍රව ගලනවා. හිතට දැනෙන දේවල් නිසා, හිතට අරමුණු වෙන දේවල් නිසාත් ආශ්‍රව ගලනවා. දැන් පින්නතුන් හිතන්න, දැන් මේ පින්නතුන් දැකලා ඇති ඌෂ්ණාධික ශරීර තියෙන සමහර අයට, ටිකක් ඌෂ්ණාධික ශරීර තියෙන සමහර අයගේ පින්නතුන් දැකලා ඇති ශරීරය කැසීම තුල තුවාල හට ගන්නවා. ඒව සමහර අයට ගොඩක් දරුණු විදියට හැදෙනවා. අපි කියන්නේ දද කුෂ්ඨ කියලා කියන්නේ. ඒ කියන්නේ දදයක් කියන්නේ කුෂ්ඨයක් කියන්නේ පින්නතුනි
ඉබේ හටගන්න එකක් නෙවෙයි, හේතුවක් ඇතුවමයි. ආසන්න හේතුවක් විදියට ඉතින් ගොඩක් අය කියන්නේ ඌෂ්ණාධික ශරීර කියලා. ඌෂ්ණාධික ශරීරවල ඌෂ්ණය හේතු වෙලා දද කුෂ්ඨ හටගන්නවා. ඊළඟට ඒ ඌෂ්ණය වැඩි වෙන්න වැඩි වෙන්නේ දද කුෂ්ඨ මොකද වෙන්නේ? වැඩි වෙනවා. වැඩි වෙනකොට සැරව පිරෙනවා. සැරව පිරී ළඟට මොකද වෙන්නේ? ඒ තුවාල දද කුෂ්ඨාදී එක මොහොතක පුපුරලා යනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? සැරව ගලනවා. අන්න ඒ වගේ දෙයක් තමයි ආශ්‍රව කියන්නේ. බුදු දේශනාවේ ආශ්‍රව වර්ග හතරක් විග්‍රහ කරලා තියෙනවා. කාමාශ්‍රව, භවආශ්‍රව, දිඨාශ්‍රව, අවිද්‍යා ආශ්‍රව කියලා. හැබැයි සබ්බහස්ව සූත්‍රයේ මේ හතරම තුනකට සංග්‍රහ කරලා තියෙන්නේ. ඒ හතරම සබ්බහස්ව සූත්‍රයේ සංග්‍රහ කරලා තියෙන්නේ කාමාශ්‍රව, භවආශ්‍රව, අවිද්‍යා ආශ්‍රව විදියටයි. පින්නතුනි, අපි ඉස්සෙල්ලාම මෙන්න මේ ආශ්‍රව වර්ග තුන මොකක්ද කියලා බලමු. තුවාලයකින්, ගඩුවකින් වැගිරෙන සැරව වගේ ඇහැකන නාසයේ දිවකය මනසින් වැගිරෙන මේ ආශ්‍රව වර්ග මොනවද කියලා අපි ඉස්සෙල්ල බලමු. ඉස්සෙල්ලම තියෙනවා කාමාශ්‍රව කියලා. කාමාශ්‍රව කියන්නේ පින්නතුනි, කාම කියද්දිම තේරෙනවා කැමැත්ත කියන එක. ඒ කියන්නේ මේ ලෝකයේ පින්නතුනි සමහර රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ විතරක් නෙවෙයි, ඔව් අපි හැම ගම සමහර රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදී තියෙනවා සමහර ඒවා. ඒවා Tamanට පේනකොට, ඒවා Tamanට ඇහෙනකොට, ඒවා Tamanට දැනෙනකොට පුදුමාකාර තණ්හාවක් ඇති වෙනවා. ඒක අපි හිතලා හදාගන්නවත් නෙවෙයි. ඒ කියන්නේ මෙන්න දැන් දැන් අපේ ජීවිතවල මෙන්න මෙහෙම සැලසුමක් තියෙද කියලා බලන්න. මේ වගේ රූප දැක්කම මට ආසාව ඇති වෙන්න ඕන. අපි එහෙම සැලසුම් කරලා තියනවද? එහෙම සැලසුම් කරලා නැහැ අපි. මේ වගේ හඬවල් ඇහෙද්දි, මේ වගේ කටහඬවල් ඇහෙද්දි, මේ වගේ ගී හඬවල් ඇහෙද්දි ආසාව වැගිරෙන්න ඕන. ආසාව කියන තණ්හාව, ලෝභය. මේ වගේ ගන්ධ රස ස්පර්ශ දැනෙද්දි, අරමුණු වෙද්දි ආශාව ඇති වෙන්න ඕන. අපි එහෙම සැලසුම් කරලා නැහැ. අපි පෙර ජීවිතේ එහෙම සැලසුම් කරෙත් නැහැ. ඊළඟ භවයේ මම මනුෂ්‍ය ජීවිතයකට යනවා. ඒ මනුෂ්‍ය ජීවිතයට ගියාට පස්සේ මට මෙන්න මේ වගේ දේවල් දැක්කම තණ්හා උපදින්න ඕනේ. මෙන්න මේ වගේ දේවල් ඇහෙනකොට තණ්හා උපදින්න ඕනේ. මෙන්න මේ වගේ දේවල් ගන්ධ රස ස්පර්ශ ආදී දැනෙනකොට තණ්හාව, ආශාව උපදින්න ඕන, වැගිරෙන්න ඕන කියලා අපි එහෙම පෙර ජීවිතයේදී සැලසුම් කරෙත් නැහැ. හැබැයි හිතින් අහලා බලන්න පින්නතුනි, Tamanට හිතා ගන්න බෑ. සමහර රූප දැක්කම, සමහර රූපවල හැඩයට, සටහනට අපට පින්නතුනි තණ්හාව උපද්දව ගන්න ඕන කමකුත් නැහැ. හැබැයි තණ්හාව ඇති වෙන ගතියක් තියෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? අන්නේ රූපේ තුලින්, ශබ්දේ ඒ රූපේ තුලින් පින්නතුනි සතුට ඇති වෙනකම්ම ඒ රූපේ තණ්හාවෙන් ඇසුරු කර කර ඇසුරු කර කර දවස් ගණන්, සති ගණන්, මාස ගණන්, අවුරුදු ගණන්, සමහර ජීවිත කාලෙම සමහර ප්‍රිය හඬවල් ඇහෙනකොට, සමහර ශබ්ද ඇහෙනකොට ඒක පාට තණ්හාවකින් ගින්න හට ගන්නවා. අපිට තුන් හිතකවත් තිබ්බේ නැහැ ඒ හඬ ඇහෙනකොට ආසාවක් උපදින්න ඕන කියලා. ඒකයි කියන්නේ මේ ජීවිතේ අපට අයිති එකක් නෙවෙයි කියලා. නේ, අපට අයිති එකක් නම් අපි මේක සැලසුම් කරන්න ඕනේ. නේ, මේ වගේ රූප දැක්කම ආසාව ඇති වෙන්න ඕනේ. මේ වගේ රූප දැක්කම ආසාව ඇති වෙන්න බෑ. ඊළඟට මෙහෙම සැලසුම් කරන්න පුළුවන් වෙන්න ඕනේ. දැම්මට අවුරුදු 50යි. එහෙම නැත්නම් දැම්මට අවුරුදු 55යි. දැන් මම රැකියාවෙන් විශ්‍රාම ගියා. ඉතින් මේ ජීවිතේ මගේනේ. දැන් මම තණ්හාවටත් විශ්‍රාම දෙනවා. නේද? දැන් තණ්හාවට නිවාඩුවක් දෙනවා. දැන් 55යිනේ. නේද? එහෙම කියලා පින්නතුනි තණ්හාවට නිවාඩුවක් දෙන්න පුළුවන්ද? සානේ වයසට යන්න යන්න මේ ධර්මයක් නැතිනම් මොකද වෙන්නේ? තණ්හාව වැඩි වෙනවා.
අවුරුදු 18දී 20දී වගේ නෙවෙයි 75දී 80දී ධර්මයක් නැති අයට තියෙන ඉඩම් තණ්හා එහෙම නේද? ඒක පුදුම තණ්හාවක්නේ වයසට යන්න යන්න. එතකොට පින්නතුනි තණ්හාව කියන්නේ අපි හැම සැලසුම් කරපු එකක් නෙවෙයි. يعني මෙන්න මේවා දකිද්දි මේවා ඇහෙද්දි මේවා දැනෙද්දි තණ්හාව උපදින්න ඕන. ඒ තණ්හාව මෙච්චර කාලයක් තියෙන්න ඕන. ඊට පස්සේ මේ තණ්හාව නැති වෙලා යන්න ඕන. ඊට පස්සේ මට තණ්හාවෙන් තොරව ඉන්න පුළුවන් වෙන්න ඕන. එහෙම සැලසුම් කරන්න බෑ අපිට. මේ ජීවිතේ මගේ කියලා අපි අල්ලගෙන හිටියට අපි කැමති විදියට මේ ජීවිතේ නෑ කියන්නේ මේක අපිට නෙවෙයි එහෙනම්. වෙන කෙනෙකුගෙත් නෙවෙයි. එතෙන් අන්න ඒ වගේ කොහොම හරි පින්නතුනේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදී අරමුණු වෙනකොට සතුට ඇති වෙලා ඊළඟට ඒ සතුට ඇති කරපු රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදී පිළිබඳව හරියට කොස් ගහකට පිහියෙන් ගැහුවා වගේ තණ්හාව වැගිරෙන ගතිය තියෙනවා නම් ඒකට කියනවා කාමාශ්‍රව කියලා. එතෙන් ඒව හරිම තැවිලි දැවිලි සහගතයි. යම්කිසි රූපයක් ගැන ලොකු ආසාවක් ඇති වුණාට පස්සේ ඒක කැමති විදිහට බලා ගන්න නැත්නම් පිච්චෙනව පින්නතුනි. දැන් ඒ තරුණ කාලේ ආදරය කරන දුවල පුතාලා එහෙම ඉන්නවනේ. ඒ තරුණ කාලේ දුවෙක් හරි අපි හිතමු යම්කිසි පිරිමි දරුවෙක් එක හිතවත්කමක් හදාගත්ත කියලා. දැන් මේ දුවට අර පිරිමි දරුවෙකුගේ රූපය ගැන පුදුම තණ්හාවක් තියෙනවා. ඒ රූපය දකින්න ඕනේ. අම්මල තාත්තලා ජංගම දුරකථනත් අරගෙන ගෙදර හිරකලොත් මොකද වෙන්නේ? පිච්චෙනවා. අර ආසකන රූපේ දකින්න නෑ කියලා තැවෙනවා, දැවෙනවා, පිච්චෙනවා, අඬනවා, කණ්ඩ බෑ. ඉතින් අන්න ඒ වගේ පින්නතුනි මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදී පංචකාමයන් පිළිබඳව ගලා යන මේ තණ්හාවකේ නාශ්‍රවය කාමාශ්‍රවය කියන එක පින්නතුනි මිනිස්සු තවනවා, දවනවා, පුච්චනවා. ඒ ආසකන දේ බලන්න නැතිනම් ආස කරන දේ අහන්න නැතිනම් ආස කරන දේ විඳින්න නැතිනම් පිස්සු හැදුනා වගේ. ඔය පොඩි දරුවෙක් එහෙම ජංගම දුරකථනයකට ඇබ්බැහිවිල ඉන්න දරුවෙක්ගෙන් ජංගම දුරකථනේ මාසෙකට විතර අයින් කරන්නකෝ මොකද වෙන්නේ කියලා බලන්න. ජංගම දුරකථනයකට ඇබ්බැහිවිල ඉන්න දරුවෙක්ගෙන් ජංගම දුරකථනේ උදුරගෙන ආයේ දෙන්නේ නැහැ මාසෙකට කියලා හංගන්නකෝ මොකද වෙන්නේ කියලා. ගේ දෙවනත් කරයි පින්නතුනේ. ඒ කියන්නේ ඇයි එහෙම ගේ දෙවනත් කරන්නේ? අරක නැති වුණාම ඇති වෙන පිච්චිල්ල. ඒ වගේ පින්නතුනි මෙන්න මේ වගේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදී අරමුණු කරලා ගලා යන මේ තණ්හාව කියන ලෝභය කියන කාමාශ්‍රවය සසරගත සත්වයෝ හරියට දවනවා. එක භවයක නෙමෙයි, භව දෙකක නෙමෙයි, භව තුනක් නෙමෙයි, සසර යන කම්ම. සමහරට මේ ලෝකයේ මේ වර්තමානයේ මේ බණ ටික අහන අපේ පින්නතුන් අතරත් ඉන්න පුළුවන් මේ කාලේ ඒ ආසාවල් ඇති වෙච්ච රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ නිසා දැවෙනවා, තැවෙනවා, පිච්චෙනවා, අඬනවා. ඉතින් අපි මේ සබ්බාසව සූත්‍රය තුල එතකොට උගන්වන්නේ සබ්බාසව සූත්‍රය තුල එතකොට මේ උගන්වන්නේ පින්නතුනි මෙන්න මේ තැවෙන දැවෙන සංසාරේ පවා දුක් විපාක ලබා දෙන්නට හේතු වෙන මෙන්න මේ ආශ්‍රව පින්නතුනි අපි දුරු කරන්න ඕනේ, පහ කරන්න ඕනේ. ඒ කියන්නේ මේ ආශ්‍රව වර්ධනය වෙවි වර්ධනය වෙවි ජීවත් වෙන එක නෙමෙයි ජීවත් වෙනවා කියලා කියන්නේ. ඒක ලොකු දුකක්. ඊළඟට තියෙනවා භවආශ්‍රව කියලා. භවආශ්‍රව කියන්නේ පින්නතුනි එතන තියෙන්නේ ලෝභයමයි. භවආශ්‍රව කියලා කියන්නේ දැන් බලන්න සමහර අය සසර ගමන පිළිබඳව නොදන්න කම නිසා, සසර ගමන පිළිබඳව නොදන්න කම නිසා සමහර අවස්ථාවල තමන්ගේ දරුවොත් එක්ක, සමහර අවස්ථාවල තමන්ගේ ස්වාමියා හෝ භාර්යාව එක්ක, සමහර අවස්ථාවල තමන් ආදරය කරන කෙනත් එක්ක, සමහර අවස්ථාවල තමන්ගේ අම්මා තාත්තා එක්ක සසර ගමනේ යන්නට චේතනා පහළ කරගන්නවා. බලන්න තමන්ගේ ජීවිත එක්ක සැරයක් හරි මේව වෙලා තියෙන්න පුළුවන්. එනේ සමහර අයත් එක්ක සසර ගමනේ යන්න ආස හිතෙනවා. නැවත
දරුව කියලා හිතමු, දරුවත් එක්ක හරි අම්මත් එක්ක හරි කාත් එක්ක හරි නිවන් දක්නා තෙක්ම මට මෙයත් එක්ක සසරේ යන්න තිබ්බනම් ඊළඟ භවෙත් මට මෙයා හමු වෙන්න ඕනේ. ඒ වගේ බලන ජීවිත එක්ක සැරයක් හරි පින්නතුනි තමන්ට චේතනා පහළ නැද්ද කියලා. සමහර අයත් එක්ක හරි එක්කෙනෙක් එක්ක හරි දරුවෙක් එක්ක හරි දැන් සමහර අවස්ථා තුන තමන් ගොඩාක් ආදරය කරන කෙනෙක් මැරුණට පස්සේ ඇතුලින් එනවා චේතනා පින්නතුනි අනේ ඊළඟ භවයේ මගේ වෙන්න ඕනේ. උපදින උපදින භවයකදීම මෙයා මගේ වෙන්න ඕනේ. සමහර දේවල් අහිමි වුණාට පස්සෙත් හිතනවා මේ ජීවිතේ මට හිමි කරගන්න බැරි වුණා, හැබැයි මට ඊළඟ ජීවිතේ හිමි වෙන්න ඕනේ. අන්න ඒ වගේ පින්නතුනි භවගාමී පැවැත්මක් අරමුණු කරලා උපදින ලෝභ සිතට කියනවා භවආශ්‍රව කියලා. ඒක සංසාරේ යන්න හේතු වෙන ආශ්‍රව. ඒ වගේ පින්නතුනි භවආශ්‍රව ඊළඟට තියෙනවා, ඕක තවත් ගැඹුරින් ධර්මයේ තියෙනවා, රූපාවචර අරූපාවචර කාමාවචර ලෝක අරමුණු කරලා උපදින ලෝභය කියලා භවආශ්‍රව විග්‍රහ කරලා තියෙනවා. ඊළඟට තියෙනවා අවිද්‍යා ආශ්‍රව. අවිද්‍යා ආශ්‍රව කියලා කියන්නේ පින්නතුනි අවිද්‍යාව කියන්නේ පංච උපාදානස්කන්ධ ධර්මයේ දුකක් කියලා නොදන්නකම. ඊළඟට ඒ දුකට හේතුවක් තියෙනවා කියලා නොදන්නකම. ඊළඟට ඒක නැති කරන්න පුළුවන් නැති කිරීමේ මාර්ගයක් තියෙනවා කියලා චතුරාර්ය සත්‍ය පිළිබඳව නොදන්නකමට කියනවා අවිද්‍යා ආශ්‍රව කියලා. ඉතින් ඔන්න ඔය කාරණා තුන තමයි සබ්බාසව සූත්‍රයේ විග්‍රහ කරලා තියෙන්නේ. හරියට තුවාලයකින් සැරව ගලනෝ වගේ සසර ගමනකේ දෙන සත්‍යයන්ගේ ඇහැකන නාසයේ දිවකය මනස ඇසුරු කරගෙන කාමාශ්‍රව ගලනවා, භවආශ්‍රව ගලනවා, අවිද්‍යා ආශ්‍රව ගලනවා. ඒ ආශ්‍රව ගැලීම තුලමයි සසර ගොඩ නැගෙන්නේ. ඔය ආශ්‍රව ධර්ම කරන්නේ පින්නතුනි තිරිසන් ලෝකවලට අරගෙන යනවා, පෙරේත ලෝකවලට අරගෙන යනවා, අසුර ලෝකවලට අරගෙන යනවා, නිරේ ලෝකෙටත් අරගෙන යනවා, වෙලාවකට දිව්‍ය ලෝකවලට අරගෙන යනවා, වෙලාවකට මනුෂ්‍ය ලෝකවලට අරගෙන යනවා, වෙලාවකට බ්‍රහ්ම ලෝකවලට අරගෙන යනවා. එන අපි දන්නේ නැහැ පින්නතුනි මේ වෙනකොටත් තමන්ගේ හදසන්තානයේ තුල ගලපු ආශ්‍රව තමන්වත් දන්නේ සංසාර ගමනේ පින්නතුනි බොහෝ භවයන්ට වැටෙන්නට හේතුන පරිසරයේ ගොඩනගලිවර අපි දන්නේ නැහැ. සමහර කාමාශ්‍රව, සමහර භවආශ්‍රව, සමහර අවිද්‍යාශ්‍රව සංසාර ගමනක ඈතට තල්ලු වෙලා යන්න හේතුන විදියට මේ වෙනකොටත් ගොඩනැගිලා ඉවරයි සමහර අයගේ. හැබැයි දන්නේ නැහැ. ඉතින් අන්නේ වගේ හොඳ සිහියක් හොඳ නුවණක් නැති කෙනෙක් ඉපින්නතුනි නොදැනුවත්වම සසර ගොඩනැගෙන ක්‍රමේ තමයි ආශ්‍රව කියලා කියන්නේ. මෙන්න මේව පින්නතුනි අපි පාලනය කරගන්න ඕනේ. ඌෂ්ණාධික කෑම කාලා දදය කුෂ්ඨය වැඩි වෙලා සැරව ගලනවා නම් අපි ඒ කුෂ්ඨ රෝගය හොඳ කරගන්න ඖෂධ පාවිච්චි කරනවා. වෛද්‍යරෙක් ළඟට ගිහිල්ලා මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා ඒ කුෂ්ඨ රෝගය හොඳ කරගන්න පින්නතුනි ඖෂධ ප්‍රතිකාර අරගෙන ඖෂධ ප්‍රතිකාර දිගින් දිගට පාවිච්චි කරද්දි තුවාලේ මොකද වෙන්නේ? හොඳ වෙනවා. ඒ වගේ කාමාශ්‍රව, භවආශ්‍රව, අවිද්‍යාශ්‍රව කියන ඒවා පින්නතුනි වැගිරෙන එක, ගලාගෙන යන එක, ගොඩ නැගෙන එක නවත්තන්න ක්‍රම තියෙනවා. දැන් පින්නතුන් මෙහෙම හිතන දැන් මේ කාලේ අපේ පින්නත් කෙනෙකුට මේ ලෝකේ බණහන් හිතෙනවා, අනේ මෙන්න මෙයාගෙන මට පුදුම තණ්හාවක් තියෙනවා, ඉනිසම ගොඩාක් දුක් විඳිනවා, මෙන්න මේ රූපය හරි එහෙම නැත්නම් මේ ශබ්දය හරි මේ ගන්ධය හරි මේ රසය හරි මේ ස්පර්ශය හරි මේ ආදරය නිසා හරි මට අධික බැඳීමක් තියෙනවා, තණ්හාවක් තියෙනවා. ඉතින් ඒ තුල මම හරියට දැවෙනවා, තැවෙනවා, පිච්චෙනවා, අඬනවා, රණ්ඩු කරනවා. කියන්නේ කාමාශ්‍රව ගලන්නේ. ඉතින් ඒ ගැලීම කියන එක නතර කරන්න පුළුවන්. ඒක තමයි සබ්බාසව සූත්‍රය තුල ගන්නන්නේ. ඒ කියන්නේ අපි පින්නතුනි සන්තෝෂෙන් ජීවත් වෙන්න ඕන, අපි මේ ආශ්‍රව නිසා දුක් විඳින්න ඕන නැහැ. එන මේ ආශ්‍රව අපේ වර්තමාන සතුට නැති කරනවා අපට.
ඒ ආශ්‍රව ඇවිල්ලා අපි එක එක දේවල් පිටිපස්සේ අරගෙන ගිහිල්ලා අන්තිමට සතුරු හොයාගන්නත් නැහැ. ඉතින් එහෙම වෙන්න දෙන්නේ නැතුව අපිට පුළුවන් මෙන්න මේ ආශ්‍රවයන් නැවත නූපදින විදියට සම්වර කරගන්න. තුවාලයකට බේත් කරලා තුවාලය හොඳ කරගත්තම ආයේ වැගිරෙන්න සැරව නැහැ වගේ. ආශ්‍රව නොවැගිරෙන හිතක් හදාගන්න පුළුවන්. අන්න ඒකට ක්‍රම හතක් බුද්ධ දේශනාව තුළ සඳහන් කරලා තියෙනවා. උපන් ආශ්‍රව දුරු කරන්නත් නූපන් ආශ්‍රවට උපදින්නට ඉඩක් නොතිබෙන විදියටත් ආශ්‍රව සංවර කරන්නට පින්නතුනි අපට ආකාර හතක් උගන්ලා තියෙනවා. පළවෙනි එක තමයි පින්නතුනි දර්ශනෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව. දෙවෙනි එක තමයි පින්නතුනි සංවරයෙන් ප්‍රහාණය කළ යුතු, يعني සංවර වීම තුළ සමහර ආශ්‍රව ප්‍රහාණය වෙනවා. ඊළඟට තියෙනවා නුවණින් කල්පනා කිරීම තුළ ප්‍රත්‍යවේක්ෂා ඥානයේ තුළින් ප්‍රහාණය කළ හැකි ආශ්‍රව තියෙනවා, කළ යුතු ආශ්‍රව තියෙනවා. ඊළඟට තියෙනවා ඉවසීමෙනුත්, ඉවසීමෙනුත් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව තියෙනවා. එනේ සමහර තැවිලි දැවිලි උපදවන ආශ්‍රව කෙලෙස් දුරු කරන්න ඉවසන්න ඕන. ඒක මේ කියන්නේ. ඊළඟට දේශනා කරනව පින්නතුනි මගහැරීමෙනුත්. සමහර ආශ්‍රව දුරු කරන්න පුළුවන්, සමහර අය සමහර දේවල් මගහැරලා දුරු කිරීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව කියලා ඒවට කියනවා. ඊළඟට දේශනා කරනව පින්නතුනි ආදීනව දැකීම තුළ, ආදීනව දැකීම තුළත් දෝෂය දැකීම තුළත් ප්‍රහාණය කළ හැකි ආශ්‍රව තියෙනවා. ඊළඟට දේශනා කරනව පින්නතුනි භාවනාවෙන්, භාවනාවෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව වගේකුත් තියෙනවා. බලන්න දර්ශනයෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව තියෙනවා, සංවරයෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව තියෙනවා, ප්‍රත්‍යවේක්ෂා ඥානවලින් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව තියෙනවා, ඉවසීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව තියෙනවා, දුරු කිරීමෙන් මගහැරීමෙන් ඒ කියන්නේ දුරු කළ යුතු ආශ්‍රව තියෙනවා. ඊළඟට ආදීනව දැකීමෙන් ප්‍රහාණය කළ යුතු දුරු කළ යුතු ආශ්‍රව තියෙනවා, භාවනාවෙන් දුරු කළ යුතු ආශ්‍රව තියෙනවා. ඒ කියන්නේ අපට කරන්න වැඩක් තියෙනවා නේද? ඒ කියන්නේ ඇහැ කන, ඒ කියන්නේ හිත ඉල්ලන දේවල්, කියන්නේ අපේ හිත හරි නරකයි පින්නතුනි. අපර මෙච්චර දේවල් තියෙද්දි හිත මොකක්ද අපිට කියන්නේ? ෆෝන් එක අතර ගන්න නේද? අර සින්දු අහන්න, ෆෝන් එක අතර ගන්න, අර මේ පක්ෂින් මේ තිබ්බ චන්ද්‍ර ඇසීමක් කඩුවෙල ඒක දාලා තියි, ඒක බලන්න. හරිද? ඊළඟට මේ අර අම්මගේ channel එකේ අලුතින් කෑමක් දාලා තියි, ඒක බලන්න. ආ මේ දවස්වල 20යි 20යි මේ ක්‍රිකට් මැච් එකක්, ඒක බලන්න. තාම නා තියෙන්නේ ඔය එක එක තරු තරඟ, සුපර් ස්ටාර් වගේ තරඟ තියෙනවනම් ඒවත් හිත, අපේ හිත බලන්න මතක් කරන්නේ මොනවද කියලා එදිනෙදා ජීවිතේදී. ආරක බලන්න, මේ කහන්න, ආරක විඳින්න. ඊයන් නිකන් ඉන්න දෙන්නේ නැහැ. පුටුවක් උඩ වාඩිලිද්දී ෆ්‍රිජ් එකේ මොන හරි තියෙද්දන්නේ නැහැ නේද? ඉතින් දුවන ෆ්‍රිජ් එක ළඟට. අපි හිතමු කඩල පැකට් එකක් තිබිලා හරි ගත්ත කියලා. ටීවී බල බල කමුද ඕක? එහෙනම් ටීවී එක ළඟට දුවනවා. දැන් ටීවී එක බල බල කඩල කනවා. ටිකක් නිදාගමුද? ටීවී එක ඇහුවා. ඇඳර ගියා. ආපෝ දැන් ඇඳේ නිදාගෙන ඉඳලා පැයක් විතර ඇස් අරනට පස්සේ කෝ ෆෝන් එක. උන් අතපත ගාලා ඒක ඇදලා ගන්නවා. ආපෝ කියනවා අර මැච් එක බලන්න, අර සින්දු බලන්න, අර නාට්‍ය හොඳම කෑල්ල දැන් දාලා තියෙයි ඒක බලන්න. පින්නතුරි බලන්න මේ අපේ හිත කරන දේවල් හැමතිස්සෙම බලන්න ඇදගෙන යනවා. මොකක් හරි අහන්න ඇදගෙන යනවා. මොකක් හරි විඳින්න ඇදගෙන යනවා. අවුරුදු කීයද දැන් නේද? අවුරුදු කීයද බලන්න මුළු ජීවිත කාලෙම මේ හිත කරන්නේම බලන්නයි අහන්නයි විඳින්නයි ඇදගෙන යනවා ඇදගෙන යනවා ඇදගෙන යනවා ඇදගෙන යනවා. ඉතින් යනවා අපිත්. ඇයි යන්නේ? එයා අදිද්දි
අපට විරුද්ධ වෙන්න අමාරු ප්‍රශ්නයක් තියෙනවා. එයා මොකක් හරි බලන්න ඕන කියලා අදිද්දී අපිට බෑ බෑ කියලා ප්‍රතිවිරුද්ධ පැත්තකට හැරෙන්න අමාරු ප්‍රශ්නයක් තියෙනවා. දැන් සමහර අය දන්නෝ මේව බැලුවම වෙන්නේ හොඳක් නෙවෙයි කියලා දන්නවා. ඒත් හිතේ ඒ පැත්තට අදිනව නම් මෙයාට අනිත් පැත්තට ඇදෙන්නත් බෑ. සමහර අවස්ථාවල හිත තමන්ගේ හිත කියනවා මේවා අහන්න හොඳ නෑ කියලා. මේවා විඳින්න හොඳ නෑ කියලා. ඒත් හිත ඇද්දොත් ඇද්දම තමයි. චිත්තේන නියති ලෝකෝ. හිත අදින අදින පැත්තට ලෝකය යන්නේ පිළිතුර. ඊට ප්‍රතිවිරුද්ධ බලයක් හදාගෙන හරි පැත්තට ඇදෙන්න මිනිසුන්ට හරි අමාරුයි පිළිතුර. නිකන් අර හයිය පිරිමි 10ක් එක පැත්තක ඉඳලා පුංචි ළමයි 10 දෙනෙක් විතර හිටියොත් කඹ අදීමේ තරඟයක අනිත් පැත්තේ එක පැත්තක ඉන්න අවුරුදු 40 50 හොඳ හයිය පිරිමි 10ක් අනිත් පැත්තේ කඹ අදින තරඟේ ඉන්නේ අවුරුදු 10 12 ළමයි 10ක් පිරිමි 10ක් දැන් තරඟේ පටන් ගත්තා නේද අදින්න කියද්දී අර පොඩි ළමයි ටිකට මොකද වෙන්නේ වීසි වෙලා යනවා අර කට්ටිය පැත්තට අන්නේ වගේ තමයි පින්නතුණි දුබල හිතට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදිය අරමුණු කරලා මේ තණ්හාව ඇදගෙන යන්න හදද්දි තණ්හාව තමයි පින්නතුණි ඒවට ඇදගෙන යන්න හදන්නේ තණ්හාව කියන ක්ලේශ ධර්මය රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ පැත්තට ඇදගෙන යන්න හදනකොට ඒ තණ්හාව දකින්න අර පිරිමි 10 දෙනෙක් ඉන්න පැත්ත වගේ ඒ ඇදලා යන්න හදන එක පාලනය කරගන්න හදන තමන්ව දකින්න නිකන් මේ අර පුංචි ළමයි 10 දෙනා වගේ. නේද මේ ලෝකේ මිනිස්සු පින්නතුනි බලන්න අර තණ්හාව කියන ප්‍රබල ශක්තිය අදින පැත්තට අකමැත්තෙන් ඇදලා යන්නේ. අකමැත්තෙන් ඇදලා යන්නේ. හැබැයි තින් අර දරුවන්ටත් කරන්න දෙයක් නැහැ. දරුවන්ට අර පැත්තට ඇදලා යන්නට ඇදිලා යන්නේ නැතුව ඉන්න බැරි ප්‍රශ්නයක් තනේ. යාළ හරි දුබලයි. ඉතින් අර පැත්තේ එක සැරේ ගස්සන්නේ 10 දෙනාම තල් වෙනවා අර පැත්තට. අනේගේ තණ්හාව එක්ක පොඩ්ඩයි ගසලා ගන්නේ. වීසි වෙල යනෝ පින්නතුනේ ඒ රූප පැත්තට. ඉතින් වැරදි වලට පාව හිමයි පින්නතුනේ මිනිස්සුන්ට වෙන්නේ. සමහර මිනිස්සු දන දන වැරදි කරන්නේ ඒකනේ. ඒ තණ්හාදී ක්ලේශයෝ ආවට පස්සේ ඒ පැත්තට අදිද්දී දන දන වර්ධට යන්නේ. නොදැන නෙවෙයි. ඉතින් ඒකට හේතුව පින්නතුණි අපි ඒවත් එක්ක හැප්පෙන ප්‍රතිවිරුද්ධ බලයක් හදාගන්නේ. ඔහෙ ඉන්නවා. ඉතින් එහෙම නැතුව පින්නතුණි අපි ඒකයි සිහිපත් කළේ අපිට කරන්න වැඩ තියෙනවා. හිත අදින අදට පැත්තට ගිහිල්ලා සසර අමාරුවේ වැටෙන්නේ නැතුව මෙන්න මේ සූත්‍ර ධර්මාදිය හදාරලා මේ අපිව ඇදගෙන යන මේ බලයන් පාලනය කරගන්නට අවශ්‍ය ප්‍රතිවිරුද්ධ බල අපි හදාගන්න ඕනේ. අන්න එහෙම බලහත්ක් තමයි මේ සබ්බාස සූත්‍රයේ තියෙන්නේ. පළවෙනි එක තියෙනවා දර්ශනෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව තියෙනවා. මෙතන දර්ශනය කියලා කියන්නේ සෝවාන් මාර්ග දර්ශනය. ඒ කියන්නේ පින්නතුනි අපි මුලිනුත් සේපත් කළා මේ ජීවිතය කියන්නේ මේ මගේ කියලා හිතුණට මටයි තිකක් නෙවෙයි කියලා. අන්න කෙනෙකුට මේ ජීවිතේ මට අයිති එකක් නෙවෙයි කියලා වටහා ගැනීම තමයි සෝවාන් මාර්ගහිත උපදිනවා කියලා කියන්නේ. එහෙට දැන් පින්නතුන් හිතන්න ජීවිතේ මගේ නම් ඒ කාටෝන විතර තියෙන්න ඕන මට ඕන විදියට. එතකොට ජීවිතේ මගේ නම් ජීවිතේ මම කැමති විදියට පවත්වන්න පුළුවන් එකක් නම් මට ප්‍රිය දේවල් මට ප්‍රිය අය තමන්ට ප්‍රිය ආදරයන් වුණත් තමන්ගේ වසඟේම රඳව ගන්න පුළුවන් වෙන්න ඕනද නැද්ද නේ ජීවිතේ මගේ නම් ජීවිතේ මම කැමති විදිහට පවත්වන්න පුළුවන් එකක් නම් මට ප්‍රිය දේවල් මට ප්‍රිය අය මට ප්‍රිය ආදරයන් මගේ වසඟේම රඳවගෙන කැමති කාලයක් ඉන්න පුළුවන් වෙන්න ඕනේ එහෙම නැහැ හීනෙවත් නොහිතන වෙලාවල් වල තමන්ට ප්‍රිය අය ප්‍රිය දේවල් ප්‍රිය ආදරයන් අහිමි වෙලා නැද්ද? කොච්චර හිම වෙලා ඇද්ද? මේ ජීවිතේ මගේ නම් පින්නතුණි මේ ජීවිතේ මම කැමති විදිහට පවත්වන්න පුළුවන් දෙයක් නම් මේ මම කැමති ඔක්කොම වෙන්න ඕනද නැද්ද?
යම්පිංචන් නලපති තම්පි දුක්කං කියන එක අපට ලැබෙන්ඩ බෑ. කැමති දේ නොලැබීමේ දුක කියන එක අපට විඳින්ඩ වෙන්ඩ බැහැ. මේ ජීවිතේ මට අයිති එකක් නම්, මේ ජීවිතේ මට අයිති එකක් නම්, මේ ජීවිතේ මම කැමති විදිහට පවත්වන්න පුළුවන් එකක් නම්, මම කැමති හැම දෙයක්ම මට පුළුවන් වෙන්න ඕන. මම කැමති හැම දෙයක්ම සිදු කරගන්න, අයිති කරගන්න මට පුළුවන් වෙන්න ඕන. එහෙම නෑ පින්නතුනි. මේ ජීවිතේ මගේ එකක් නම්, මට අයිති එකක් නම්, මේ ජීවිතේ වයසට යන්න දෙන්නේ නැතුව රඳව තරුණ කාලය තුල මට පුළුවන් වෙන්න ඕන. ජීවිතේ මම කැමති කාලයක ජීවිතේ නතර කරගන්න. ඒක තරුණ කාලේ වෙන්න පුළුවන්, නැත්නම් මැදිවිය හරි වෙන්න පුළුවන්. මෙතනින් එහාට මේක යන්න එපා. ජීවිතේ මගේ නම් පින්නතුනි අපට එහෙම කැමති කැමති විදියට පවත්වන්න පුළුවන් වෙන්න ඕනේ. ජීවිතේ මගේ නම් මම කැමති විදියට පවත්වන්න පුළුවන් එකක් නම් මේකට ලෙඩ දුක් හැදෙන්නේ නැතුව පවත්ව ගන්න පුළුවන් වෙන්න ඕනේ. අවසාන කාරණා තමයි මේ ඇහැ මගේ නම් මේක වැහෙන්නෙම නැතුව තියාගන්න පුළුවන් වෙන්න ඕනේ. මේ ජීවිතේ කොච්චර මගේ මගේ කියලා අපි කිව්වත් පිනතුනි එක දවසක් එනවා වැහෙන එක වැහෙනවම තමයි. ආය ඇරෙන්න බෑ. අපි වටේ 20-30 එකතු වෙලා කෑ ගැහුවත් ඒක ඇරෙන්නේ නෑ. එහෙනම් මේ ඇහැ මගේ මගේ කියලා අපට දැනුණාට පින්නතුනි බලන්න මේ ඇහැ දවසක මම අකමැතිම දේ කරනවා. වහනවා. මේ කන මගේ මගේ කියලා හිතුණට එක දවසක් වෙනෝ පින්නතුනි මේ ලෝකේ කිසියම්ම හඬක්වත් ඇහෙන්නේ නැති විදියට කන අගුල් වැටිලා වගේ යනවා. මරණය කියන සිද්ධියේදී. මේ ජීවිතේ මගේ කියලා දැනුණාට පින්නතුනි මේ නාසය දිව කය කියන ඒවා තනිකරම හරියට මේ ලෑලි කෑල්ලක් වගේ හෙල්ලෙන්නේවත් නැතුව හුස්ම වැටෙන්නේවත් නැතුව නිශ්චල වෙන දවසක් එනවා. ජීවිතේ මගේ වුණාට එහෙම වෙන්නේ දෙන්නේ නැතුව අපට මේක පින්නතුනි අපි කැමති විදිහට පවත්වන්න බෑ මේක. ඉතින් අන්නේ වගේ තියෙනව පින්නතුනි මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධ ධර්මය අපි නොදන්න නිසා තමයි මම මගේ මගේ ආත්මය කියලා දකින්නේ. හැබැයි මේ දිහා යම් කෙනෙක් හොඳට හේතුඵල වශයෙන් දැක්කොත් පින්නතුනි එයාට දැනෙනවා, එයාට වැටහෙනවා මේ ජීවිතය මම කියලා මගේ කියලා මගේ ආත්මය කියලා ගන්න බැරි හේතුඵල ධමයක් කියලා, පටිච්ච සමුප්පන්න ක්‍රියාවලියක් කියලා. අන්න ඒ වගේ මේ ජීවිතය මට අයිති දෙයක් නෙවෙයි කියලා, මම මගේ මගේ ආත්මය නොවන දෙයක් කියලා යම් දැක්මක් ඇති වෙනවාද? අන්නේ දැක්ම තුලින් තමයි පින්නතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තිට්ඨාශ්‍රව කියන ආශ්‍රව වැගිරීම ගලන එක නතර වෙන්නේ. අපිට ජීවිතයේ මගේ කියලා වැරදි දෘෂ්ටියක් තියෙනවා නම් ඒක හැම තිස්සෙම ගලන එකක්. අන්න ඒක නතර වෙනව පින්නතුනි යම් කිසි කෙනෙක් මේක මම මගේ මගේ ආත්මේ නොවන එකක් කියලා දැනගෙන දැකගත්තොත්. ඒ කියන්නේ පිනතු මෙහෙම හිතන්න, ඔන්න අපේ පිනතුට මතක ඇති යුද්ධ කාලයක් තිබ්බ අපේ රටේ. අපේ රටේ යම් කිසි අන්තවාදී කණ්ඩායමක් එක්ක, ත්‍රස්තවාදී කණ්ඩායමක් එක්ක යම් කිසි ගැටලුකාරී තත්ත්වයක් තිබ්බ කාලයක් තිබ්බා. ඒ කාලේ පින්නතුනි අපේ සමහර සිංහල අම්මලට තාත්තලට හිටපු සමහර පුතාලා මරණයට පත් වුණාම ගෙදර ගෙනාවේ සීල් කළා. මේ පෙට්ටිය සීල් කළේ ගෙදරට එව්වේ. ඉතින් ඒ අම්මලට තාත්තලට පින්නතුනි පෙට්ටිය සීල් කළා නම් සැකයක් තියෙනවා. මේ මගේ පුතා නෙවෙයිවත්ද කියලා. නේ කොච්චර මේ ආරක්ෂක අංශලින් ඇවිල්ලා කිව්වත් මේ ඔයාගේ පුතාමයි මේ ඔයාගේ පුතාමයි හැබැයි සීල් කළා. ඉතින් අම්මා තාත්තට ඇතුළාන්ත සැක තියෙනවා මේ නෑ සමහරට පුතා නොවෙන්නත් පුළුවන් කියලා. එහෙම සිතුවිලි ගලනවා. බැරිම තැන ආරක්ෂක අංශය අය මොකද කරන්නේ? අම්මා තාත්තට විතරක් පොඩ්ඩක් පෙට්ටි ඇරලා මූණ පෙන්නනවා. එතකොට පුතා තමයි. ඒක දැක්කට පස්සේ සිතවිලි එනවද? පුතා නෙවෙයිද වෙන කෙනෙක්ද කියලා එනවද? එන්නේ නැහනේ. අන්න ඒ වගේ බලන්න දකින්න කලියෙන් සැක තිබුණා. පුතාවද්ද වෙන කෙනෙක්ද? පුතාවද්ද වෙන කෙනෙක්ද? දැක්ක ගමන් සැක ඔක්කොම නැති වුණා.
ආයේ සැක එන්නෙම නැහැ. අන්න ඒ වගේ අපිට පින්නතුණි විචිකිච්ඡාවක් තියෙනවා, දැනුත් තියෙන මේක. මේ හාමුදුරුව මෙහෙම කිව්වට මෙතන මම ඉන්නවනේ. නේද? වෙලාවකට ඇත්තට මම කියලා කෙනෙක් නැද්ද? මේ සූත්‍රේ නම් තියෙන්නේ අපට සැක ඇති වෙනවා කියන අතීතයේ මම හිටියද? මම හිටියේ නැද්ද? අනාගතයේ මම හිටී ඉඳීවිද? අනාගතයේ මම ඉන්නේ නැද්ද? වර්තමානයේ මම කියලා කෙනෙක් ඉන්නවද? ඇත්තට වර්තමානයේ මං කියලා කෙනෙක් නැද්ද? හරියට අර පෙට්ටිය ළඟ ඉන්න අම්මා තාත්තට හිතනවා වගේ. පුතාවද්ද? පුතා නෙවෙයිවද්ද? ඒක පුතා වෙන්නේ නැති. නෑ නෑ නෑ, පුතා වෙන්න බෑ. හැබැයි පෙට්ටිය ඇරලා බැලුවට පස්සේ, දැක්කට පස්සේ ආයෙ පොඩ්ඩක්වත් එහෙම හිතෙන්නේ නැහැ වගේ. පංච උපාදානස්කන්ධ ධර්මයේ අනාත්මය වටහා ගත්ත කෙනාට සෝවාන් මාර්ගයත් එක්ක පින්නතුණි ආයෙ කවදාවත් හිතෙන්නේ නැහැ මම කියලා කෙනෙක් අතීතයේ හිටියද නැද්ද, මම කියලා කෙනෙක් අනාගතේ ඉන්නවද නැද්ද. සැක මාත්‍රයක් අත කියන්නේ දිට්ඨාසරව පොඩ්ඩක්වත් ගලන්නේ. මොකද එයා පැහැදිලිවම අවබෝධ කරගෙන තියෙනවා මෙතන තියෙන සත්පුද්ගලාත්මත්වයෙන් තොර හේතුඵල දහමක් කියලා. අන්න ඒ වගේ පින්නතුණි දස්සනා පහ තබ්බා කියන්නේ දිට්ඨාශ්‍රව කියන ඒවා ප්‍රහාණය වෙන්න නම් පංච උපාදානස්කන්ධ ධර්මයේ අනාත්මය දැනගෙන විතරක්මදි දකින්න ඕනේ. එතකොට ඒ ආශ්‍රව ගලන එක නතර වෙනවා. ඊළඟට දේශනා කරනවා පින්නතුණි සංවරයෙන් ප්‍රහාණය කළ යුතු දුරු කළ යුතු ආශ්‍රව තියෙනවා. ඒ කියන්නේ පින්නතුණි අපි ඇහැ අසංවර කරගෙන ඉද්දී උපදින ආශ්‍රව තියෙනවා. කන අසංවර කරගෙන ඉද්දී උපදින ආශ්‍රව තියෙනවා. නාසයේ දිවකය මනස අසංවර කරගෙන ඉද්දී උපදින ආශ්‍රව තියෙනවා. අන්නේ ඇහැ කන නාසයේ දිවකය මනස අසංවර කරගෙන ඉන්න කෙනාට උපදින ආශ්‍රව ඇහැ කන නාසයේ දිවකය මනස සංවර කරගත්ත කෙනාට උපදින්නේ නැහැ. ඒක තමයි මේ සංවරයෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව කියලා කියන්නේ. අපි හිතමු මෙහෙම. ඔන්න ඉගෙන ගන්න දරුවෙක් ඉන්නවා. මේ ඉගෙන ගන්න දරුව අපි හිතමු ජංගම දුරකථනයේ ගොඩාක් කැබ්බැහි වෙලා ඉන්නේ. يعني එයා ඇහැ අසංවර කරගන්න හැමතිස්සෙම. يعني එයාට ඒ ජංගම දුරකථන නිසා හැමතිස්සෙම කෙලෙස් උපදිනවා. අපි හිතමු ජංගම දුරකථනය බොහෝම කල්පනාවෙන් පාවිච්චි කරන තව දරුවෙක් ඉන්නවා. එයා ජංගම දුරකථනය පාවිච්චි කරන්නේ බණ අහන්න, අධ්‍යයන කටයුතු කරන්න. එතකොට බලන්න අර ජංගම දුරකථනය පින්නතුණි අසංවර විදියට ඇසුරු කරන ළමයට උපදින කෙලෙස්. ජංගම දුරකථනය පින්නතුණි බණ අහන්න ඉගෙන ගන්න පාවිච්චි කරන දරුවාට ඒ වගේ කෙලෙස් උපදින්නේ නැහැ. බලන්න එක්කෙනෙක් ඇහැ අසංවර කරගන්නකොට කෙලෙස් උපදිනවා, අනිත් කෙනා ඇහැ සංවර කරගන්නකොට ඒ කෙලෙස් උපදින ස්වභාවයක් නැති කෙනෙක් බවට පත් වෙනවා. අන්න ඒ වගේ ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන පින්නතුණි භික්ෂූන් වහන්සේ නමකට නමුත් පිණ්ඩපාත යනකොට ඔක්කිත්ත චක්කු අන්තරගරේ ගමිස්සාමේති සික්ඛාකරණිය කියලා. මම පිණ්ඩපාත ගමන තුල ඇහැ පහළට හෙලාගෙනම යනවා කියන චේතනාවේ පිහිටල හික්මෙන්න කියන්නේ ඒකයි. මොකද පින්නතුණි දැන් මේ පින්නතුන් බස් එකක යද්දී අපි හිතමු නිදාගෙන ගියා කියලා. නිදාගෙන අපි හිතමු පින්කමකට හරි ගෙදර උත්සවයකට හරි ඉගෙන ගන්න දෙයකට නිසා හරි නිදි මරලා කොහෙ හරි දුර ගමනක් යදෙනවා. ඉතින් පින්නතුන් බස් එකට නැගගෙලේම බුදියනවා, බුදිය ගන්නවා. ඇසරෙන්නේ බහින්න කිට්ටු කළා. අපි හිතමු ඒ ගමනම තව දවසක් යනවා හොඳට ඇසරගෙන. ඒ දවස් දෙකේ තමන්ගේ මානසිකත්වය ලබන අත්දැකීම් පින්නතුණි දෙආකාරයි. නිදාගෙන ගියපු දවසේ ගෙදර ගියාට පස්සේ මුකුත් නැහැ. ඇසරගෙන ගියපු දවසේ ගෙදර යද්දි මොකද වෙන්නේ? 3-4 දිනක් ඇතුළේ ඉන්නවා. නේද? එහෙම ඕන තරම් වෙලා ඇති. ඒ කියන්නේ බලන්න මේ ඒකයි භික්ෂුන් වහන්සේට දේශනා කර ඔක්කිට චක්කු අන්තරගරේ ගමිස්සාමිති කරණියා කියලා ගම් වඩිනකොට ඇහැ පහතට හෙලාගෙන යන්න කියනවා. මොකද සමත විදර්ශනාවලින් දියුණු නැති මනසක් නම් තියෙන්නේ භික්ෂුවකට. සමත විදර්ශනා වැඩිලා තියෙනවා නම් හානියක් වෙන්නේ නැහැ. සමත විදර්ශනා අසුභාදිය වැඩිලා නැති භික්ෂුවකට පින්නතුණි පිණ්ඩපාති පූජ කරන ස්ත්‍රියක් දැකීම
මෙයාගේ ඇහැ සංවර කරන්නට හේතු වෙන ආශ්‍රව ගලන්න හේතුවක් වෙන්න පුළුවන්. ඒ හිතේ ස්වභාවය. හිත හොඳට සමතෙන් විදර්ශනාවෙන් වර්ධනය කරලා මේ ආශ්‍රව පාලනය කරගත්තේ නැතිනම් පින්නතුනි, يعني හිත සංවර කරගත්තේ නැතිනම් හිත හැමතිස්සෙම රූප ආහාර කරගන්නවා, ශබ්ද ආහාර කරගන්නවා, ගන්ධ රස ස්පර්ශ, يعني ඒවට කියන්නේ නිමිති අනුභව කිරීම කියලා. ඉතින් ඒ නිසා භික්ෂුන් වහන්සේ නමකට උනත් පින්නතුනි පින්ඩපාතයදි ගම් වඩිදි පහලට ඇස්සලා ගන්න කියන්නේ අර සමත විපස්සනා වලින් හිත පෝෂණය කළ නැත්නම් ඇහැට පේන අරමුණ අරන්නේට අරගෙන යන්න පුළුවන්. ඉතින් ඇහැ අරගෙන යන සමත විදර්ශනාවක් නැති භික්ෂුව බොහෝ රූප අරගෙන යන්න පුළුවන් අරන්නේට. හැබැයි ඇහැ පහතට හෙලාගෙන යන සමත විපස්සනා නොවඩපු භික්ෂුවකට නමුත් පින්නතුනි ඇහැ පහතට හෙලාගෙන ගියා නම් අරන්නේට යදි මුකුත් නැහැ. ඉතින් අපි නැවත නැවත කියන හිත මගේ නෙවෙයි. හිත මගේ නම් අපි කැමති විදිහට තියෙන්න ඕනේ නේද? මේක මම අද ගමනක් යනවා, ගමන ගිහිල්ලෙද්දි මුකුත් මේක තියෙන්න බෑ. හිත මගේ නම් අපිට එහෙම පුළුවන් වෙන්න ඕනේ. එහෙම නෑ. පින්නතුන්ට ඕන තරම් අත්දැකීම් ඇති වෙලාවකට මලගෙවල් වල ගිහිල්ලෙද්දිත්. මලගෙවල් වලට ගිහිල්ලෙද්දිත් අර මලගෙදර පෙට්ටිය හා පැත්තේ හිටපු කෙනෙක් ගෙදර ළඟින් ඇවිල්ලා. හරිද? Taman නෙවෙයි හිත හිත. ඉතින් නාන යද්දී හරිද? කන්නේ යද්දී අර මලගෙදර පෙට්ටිය හා පැත්තේ හිටපු කෙනා මතක් වෙනවා. හැබැයි ඒ වෙලාවේ ඇහැ පහතර හෙලාගෙන හිටියනම් ආන්න ඒ ආශ්‍රව කෙලෙස් උපදින්නේ නැහැ. එහෙම තියෙනවා පින්නතුනි, සමහර රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදරය ආදී තමන්ට දැනෙනවා නම් මාව අවුස්සනවා කියලා. අන්න මේ ඒව හමුවේ ඇහැ පරිස්සම් කරගන්න ඕනේ. කියන්නේ අපේ මනස කියලා කියන්නේ පින්නතුනි පොඩි හිනායන්නත් පුළුවන් මේකට. පින්නතුන් දැකලා තියෙනද සමහර පුංචි ළමයි වැටුනම අපේ අම්මලා තාත්තලා බලන්නේ නැතුව ඉන්නවා. ළඟින් ඉන්න අයටත් කියනවා බලන්න එපා, බලන්න එපා, බැලුවොත් ඉවරයි කියලා. බැලුවොත් මොකද වෙන්නේ? මරහන දීලා අනනවා. බැලුවේ නැත්තම් එයාව නැගිටලා කුණු දූරේ ටික පිහිදගෙන එනවා. ඒක ඒ දරුව ඇවිස්සෙන්නේ එයාගේ පැත්තට අවධානය යොමු කළොත්. අන්න ඒ වගේ තමයි පින්නතුනි මේ ලෝකේ සමහර රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදරය ආදී පැත්තට අවධානය යොමු කළොත් මනස ඇවිස්සෙනවා. හැබැයි අපි මේ පැත්තට අවධානය යොමු නොකර හිටියොත් ඒක එහෙමම සංසිඳලා යනවා. අර ළමයා වගේ. ඒ ළමයා දිහා බැලුවොත් තමයි ඇවිස්සෙන්නේ, කෑ ගහනවා. හැබැයි බලන්න තු අපේ වැඩක් කර කර හිටියොත් ඒක සංසිඳලා යනවා. අන්න ඒ වගේ තමයි පින්නතුනි, පින්නතුන්ට අත්දැකීම් ඇති සමහර රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදරය ආදී පින්නතුනි මේ හමුවේ ඒවාට අවධානය යොමු කළොත්, ඒ පැත්තට හිත දැම්මොත් නිකන් දෙබරු කූඩුවට ගලක් ගැහුවා වගේ මනස ඇවිස්සීලා යනවා. කියන්නේ ආයේ සති ගානකට ඇවිස්සෙනවා ඒක. නොවිය යුතු දේවල් වෙනවා, නොකිය යුතු දේවල් කියවෙනවා, නොසිතිය යුතු දේවල් සිතෙනවා. හැබැයි ඒ අවධානය යොමු නොකර හිටියනම් ඒ දේ වෙන්නේ නැහැ. අන්න ඒ වගේ මේ ජීවිතේ ජීවත් කරවද්දී පින්නතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සංවරයෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව තියෙනවා කියන්නේ සමහර රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදරය ආදී හමුවේ අපි ඒවාට අවධානය යොමු නොකර නිමිති අනුනිමිති ගන්නැතුව ඇහැ කන නාසය දිව කය මනස සංවර කරගන්න ඕනේ, පරිස්සම් කරගන්න ඕනේ. මොකද අද මේ ලෝකේ ජීවත් වෙන සමහර අය විඳින මාරාන්තික මානසික වේදනාවලට හේතුව මොකක්ද දන්නවද? එක දවසක එක රූපයකට යොමු කළ අවධානය, අතීතයේ යම්කිසි හඬකට යොමු කළ අවධානය, අතීතයේ යම්කිසි ලැබුණු ගන්ධයකට රසයකට ස්පර්ශයකට ආදරයකට යොමු කළ ආදර අවධානය පොඩ්ඩක් අවධානය යොමු කළා, ඒකෙන් ඒකට අහු වුණා, ඒකේ ආදීනව අදරත් විඳිනවා. අපට ගොඩක් නෙවෙයි වැරදුනේ, පොඩ්ඩක් වැරදුනේ, සිතවිල්ලකින් වැරදුනේ. සිතවිල්ලකින් වැරදිච්චයි මේ ලෝකෙන්නේ. යන ඒ එදා ඒක මේ ඒ පැත්තට අවධානය යොමු කරන්නේ නැතුව අපේ පාඩුවේ හිටියනම්
අපට ගොඩා දුක් මඟහැරෙනවා. ඉතින් මතුවට ඒක නොවෙන්න තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දැන්වත් සංවර වෙන්න. දැන් අපි ගාව තියෙන අසංවරය නිසා අපට නැත්තම් මතුවට දුක් උපදින්න පුළුවන් ආශ්‍රව ඉපදিলা. ඊළඟට දේශනා කරන ප්‍රත්‍යවේක්ෂාවෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව තියෙනවා මොනවද? ඒ තමයි පින්නතුනි, භික්ෂුන් වහන්සේ නමක් නම් සිව්පස පරිභෝග කරන්ති. يعني සිව්පස පරිභෝග කරද්දී බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙනවා සිවුරු, චීවර, ඊළඟට සේනාසනය, කුටිය වෙන්න පුළුවන්, ඊළඟට පිණ්ඩපාත වෙන්න පුළුවන්, ඊළඟට ගිලාන ප්‍රත්‍ය කියන්නේ බෙහෙත් හේත් වෙන්න පුළුවන්. මේවා පාවිච්චි කරද්දී පින්නතුනි කෙලෙස් උපදින් නැති විදිහට, ආශ්‍රව උපදින් නැති විදිහට මේවා පාවිච්චි කරන්න ඕනේ. ඉතින් ඒ කියන්නේ චීවර කියන එක මේ පැවිද්දේ නඩත්තුවට පාවිච්චි කරන එක. චීවරය කියන්නේ පැවිද්ද පැවත්තාගෙන යන්න, නිවන් දකින්න ආශ්‍රව දුරු කරගන්නට මේ ජීවිතේ පවත්වාගෙන යනෝනේ, ජීවිතේ පවත්වාගෙන යන පාවිච්චි කරන එකක් තමයි චීවරය කියන්නේ. කුටිය කියන්නේ පැවිදි ජීවිතේ පවත්වාගෙන යන ආශ්‍රව දුරු කරන්නට, පැවිදි ජීවිතේ පවත්වාගෙන යනට පාවිච්චි කරන නඩත්තුවර පාවිච්චි කරන එකක් කුටිය කියන්නේ. ඒ වගේ ආහාරත්, දානය, ඊළඟට බේතේ, ඒ වගේ يعني මේ පංචස්කන්ධය කියන එක ආශ්‍රව දුරු කරලා නිවන අරමුණු වෙන මට්ටමට අරගෙන යන්න උදව් කරන හතරක් තමයි භික්ෂුවකට චීවර, සේනාසන, පිණ්ඩපාත, ගිලාන ප්‍රත්‍ය. ගිහි පින්නතුන්ටත් එහෙමයි. يعني මේ ඉපදීම මරණය අතර පුංචි කාලයක් තියෙනවා. අන්නේ කාලය තුල ජීවිතේ පවත්වාගෙන යන්නට තමයි ගෙවල් දරවල්. ජීවිතේ පවත්වාගෙන යන්න තමයි මේ ඉපදීම මරණය අතර පුංචි කාලය තුල ඇඳුම් පැනඳුම්, ඊළඟ ඉපදීම මරණය අතර පුංචි කාලය තුල ජීවිතේ පවත්වාගෙන යන්න තමයි ආහාර පාන. ඉපදීම මරණය අතර ජීවිතයේ මේ කෙටි කාලය තුල පවත්වාගෙන යන තමයි බේත් හේත් වගේ දේවල්. ඒ වගේ මේ අපට හරීම මේ කෙටි කාලයක් ජීවත් වෙන්න තියෙන, يعني කෙටි කාලය පවත්වාගෙන යන්න තමයි ඇඳුම් පැනඳුම්, ගෙවල් දරවල් ඔය ඔක්කොම දේවල්. ඒක හරියටම තේරුම් ගත්තොත් ජීවිතේ ගොඩක් සැහැල්ලු වෙනවා. මේක තේරුම් ගත්තේ නැතිනම් අපට මරණය අමතක වුණොත් සදාකාලික ඉන්නා වගේ අපි ගොඩාක් දේවල් රැස් කරලා, ඒ රැස් කරපු දේවල් රැකගන්න, පවත්වගන්න, අනිත් අයගේ බේරගන්න ගොඩාක් පින්නතුනි කටයුතු කරන්න යාම තුළ ආශ්‍රව ගලන්න පටන් ගන්නවා. ඉතින් එහෙම අර මේ ගිහි ජීවිතයක් ගත කරත්, භික්ෂු ජීවිතයක් ගත කරත්, ඒ විශේෂයෙන් ආහාර පාන, ඇඳුම් පැළඳුම්, බේත් හේත්, ඊළඟට ගෙවල් දොරවල්, කුටි සෙනසුන් ආදිය ආශ්‍රව උපදින් නැති විදියට මොකටද මේවා පාවිච්චි කරන්නේ කියන සිහිනුවනින් පාවිච්චි කරන්න ඕන. ගිහි ජීවිත ගත කරද්දී ඇඳුමක් පැළඳුමක් වුණත් එහෙමයි. නේ දැන් බුදුරජාණන් වහන්සේටත් තිබ්බනේ වෛවර්ණ චීවර නියම කරන්න. එහෙම නැහැනේ පින්නතුනි. භික්ෂුන් වහන්සේට හැමදාම එකම පාට තමයි තියෙන්නේ අපවත් වෙනකන්. නේද? අද මේ බණට එක පාටක්, හෙට තියෙන බණවලට තව පාටක්. නේද? එහෙම රතු පාට, නිල් පාට, කළු පාට, රෝස පාට, දම් පාට, එහෙම චීවර නැහැනේ. මොකද ඉතින් ජීවිතේ පවත්වාගෙන යන්න තමයි මේ වස්ත්‍ර තියෙන්නේ. ඉතින් ගිහි ජීවිතයක් ගත කරන කෙනෙක් විවිධ වර්ණ පාවිච්චි කරලා වැඩක් නැහැ. නමුත් ඇඳුම් මොකටද පාවිච්චි කරන්නේ? නේද? ඇඳුම් මොකටද පාවිච්චි කරන්නේ කියලා තේරුම් අරගෙන මේ දැන් තුවාලයක් තියෙනවා කියලා අපි හිතමු. අර මුලින්ම කිව්වා අපි දදයක් කුෂ්ඨයක් ගැන. දදයක් කුෂ්ඨයක් තියෙන කෙනා දදේ වහගෙන යන්නේ ඉරදි කඩකින්, ප්ලාස්ටරයකින් හරි. දැන් අපි උනත් එහෙමනේ, කකුල එහෙම තියෙන නම් මොක හරි දදයක් හරි කුෂ්ඨයක් හරි ඒක සරවත් පිළිලා වගේ නම් අපි කරන්නේ සරව පිහිදලා මුකුත් නැත්තම් රෙදි පටියකින් හරි බැඳගෙන යනවා. ඇයි ඒ? ලැජ්ජයිනේ. අපේ ශරීර වහන්නෙත් ඒකයි. ශරීර වහන්නෙත් මේ ශරීරෙත් තුවාලයක් වගේ. තුවාලේ සරව ගලනවා වගේ බලන්න ඇහැ කන නාසය මේ මුළු ශරීරෙම මොකද වෙන්නේ? හැබැයි දාඩිය ගලනවා නේ. ඇත්ත කතා කරොත් ශරීරය ගැන සංසාරේ පා වෙනවා.
නේද? උදේට දත් මදින්න වෙලා තියන්නේ ඇයි? හවසට දත් මදින්න වෙලා තියන්නේ ඇයි? සුවඳලුම් ගල්වන්න වෙලා තියන්නේ ඇයි? ඊළඟට ස්නානය කරන්න වෙලා තියන්නේ ඇයි? මූණ හොඳන්න වෙලා තියන්නේ ඇයි? මැස් වලවන්න වෙලා තියන්නේ ඇයි? මදුරු වලවන්න වෙලා තියන්නේ ඇයි? හෝ හපුටු වලවන්න වෙලා තියන්නේ ඇයි? මේ කය රිදී කයක් නිසාද? මේ කය කරඬුවක් වගේ නිසාද? නේද? නිකන් තනිකරම අපේ ශරීරය කියන්නේ තුවාලයක්. තුවාලයක් ඒක අර චත්තාලිසාකාර විපස්සනා මාලා විග්‍රහය තුළ මේ ශරීරය උපමා කරලා තියෙනවා ගඩුවකට. යන්නේ තුවාලෙන් සරව ගලනකොට සරව පිහිදල රෙදි කඩකින් ඔතාගෙන යනවා වගේ අපි ඔක්කොම අර කුණු ටික හොදලා හොදලා මේක රෙදිලි හොතාගෙන තමයි පාරි බහින්නේ, පාරට බහින්නේ. තුවාලයකට මැස්ස මදුරු වහන වගේ හෝහපටු වහන වගේ මේ ශරීරෙට හෝහපටු තියෙන තැනකට ගියොත් මොකද වෙන්නේ? පස්සේ පන්නනවා අපේ ශරීරේ. ඉතින් ඒ තුවාලේ රිදුම් කනෝ වගේ තමයි මේ ශරීරෙත් රිදුම් කනවා. දැන් වාඩිලිද්දි අමාරුද නැද්ද? නේද? හරි අමාරු එකක් කියනවා. ඉතින් ඒ වගේ පින්නතුණි අර තුවාලයක් ලැජ්ජාවට වහගෙන යනවා වගේ තමයි රෙදි පාවිච්චි කරන්න ඕන වස්ත්‍ර. දැන් බලන්න භික්ෂුන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ සිවුර පොරවන්න කියලා තියෙන ක්‍රමේ ඇඟම වැහෙනවද නැද්ද? නේ? ඇස් වටේ කිට්ටුවට එනකම් වැහෙන ශරීරේ. භික්ෂුණීන් වහන්සේලාටත් එහෙමයි. භික්ෂුණීන් වහන්සේලාට මීට වඩා ටිකක් ප්‍රබල විදියට. මොකද මේ තුවාලේ කියන්නේ පෙන්වන්න හොඳෙන් හද්ද? තුවාලේ පුළුවන් තරම් කරගන්නවට වහගන්න එක. ඕක තේරුම් නොගත් අය අර තුවාලේ මේ පෙන්නගෙන යනවා වගේ වැඩක් කරන්නේ. නේද? ඒකයි ධර්මයේ තුල ඉන්නේ හැමතිස්සෙම සම්වරයි. ඒ කියන්නේ මේ කුණු ගොඩ නිසා වෙනත් කෙනෙකුට ආසාවක්වත් නූපදින විදිහට ඉන්න උත්සාහ කරනවා. අන්න ඒ වගේ පින්නතුණි එක භවයක හරි අපි හරියට ජීවිතේ තේරුම් ගන්න ඕනේ. ඇඳුම් පැනඳුම් ගෙවල් දොරවල් ඊළඟට ආහාර පාන ඊළඟට බේත් ආදී මේ හැම දෙයක්ම නේ. දැන් සමහර අය කියනවා මේ අපේ ලොකු පුතාට මෙහෙ මසනීපයක් තිබ්බා. බේත් ගත්තේ මෙන්න මේ ඩොක්ටර්ගෙන් කියනවා. හරිද? මෙන්න මේ ප්‍රයිවට් හොස්පිටල් එකෙන් කියනවා. ඒතරම් පොඩ්ඩක් පෙන්වනවද නැද්ද මහන්නේ? නේද? සතියක් එහෙ නවත්තර තිබ්බා. 150,000, 250,000 ඔහොම කියන ඉතින් ගණන්. යන්නේ බේත් හේත් නිසාත් සමහර අය ආශ්‍රව උපද්දව ගන්නවා, කෙලෙස් උපද්දව ගන්නවා. මම පාවිච්චි ගන්නේ මේ වගේ පෙත්තක්. ඒක පෙත්තක්ම 500යි. හොඳට බලන්න යාළුවෝ, එහෙම පින්නතර කියපුව ඇයි තේ මාන්නටද නැද්ද කියන්නේ? මාන්නට කියන්නේ තත්ත්වෙ පෙන්වන්න. රජේ රෝහලකින් බේත් ගත්ත කියන්නේ සම සද්ද නැති නිවනට. ප්‍රයිවට් එකකින් ගත්තොත් ඔක හරියට කියනවා. හොඳට බලන්න. රජේ රෝහලකින් ගත්තොත් සද්ද නැහැ. පුද්ගලික රෝහලකින් ගත්තොත් ඕක හමු වෙන ඉතින් ගොඩක් අයට කී කියනවා. ඒ කියන්නේ අර ලෙඩක් ඇදිලා ගන්න බේතත් කෙලෙස් උපදින්න ආශ්‍රව උපදින්න පාවිච්චි වෙන යාලවත් දන්නේ. ඉතින් එහෙම නැතුව ධර්මයේ තුල ඉන්න කෙනා බේතේත් පාවිච්චි කරන්නේ මේ නිර්වාණ අවබෝධයට අවශ්‍ය මේ ජීවිතේ හොඳින් පවත්වාගෙන යන්න, නිරෝගීව පවත්වාගෙන යන්න, ආශ්‍රය දුරු කර ගන්නට අවශ්‍ය නිරෝගී බවක් තියෙනවා. ඉතින් අනේ නිරෝගී බව සඳහා තමයි බේත් පාවිච්චි කරන්නේ. ඒ වගේ පින්තුණි ප්‍රත්‍යවේක්ෂාවෙන් යන හොඳ සිහිනුවණින් තමයි මේව පාවිච්චි කරන්න ඕන. එතකොට කෙලෙස් උපදින්නේ නැහැ. ඊළඟ ඉවසීමෙන් ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ඉවසීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව කෙලෙස් තියෙනවා. يعني සමහර අය නපුරු වචන දැන් මේකෙම තියෙනවා. සමහර අය හරිම නරක වචන කියනවා. ඒ නරක වචන හරි පහත් වචන තමන් බිමට මැදලා දාන වචන සමහර අය කියනවා. ඉතින් තමන්ට දැනෙන නිකන් තමන්ගේ මුළු ආත්මෙම කඩන් වැටුණා වගේ එක වචනය හැබැයි. නැති වෙන්නම කියනවා ඒක. එක වචනයයි. අන්‍යගේ වචන ඉවසුවේ නැත්තම් මොකද වෙන්නේ? ආශ්‍රව කෙලෙස් ගලනවා. වෛරය, පලි ගැනීම, යථාශ්‍රවනි කෙලෙස්නේ. අවිද්‍යාව නිසා උපදින කෙලෙස් ඒවා.
එතකොට මේ අන්නේ වගේ සමහර නපුරු වචන ඇහෙනකොට එහෙම උපදින්න පුළුවන් කෙලෙස් ඒ ආශ්‍රව නූපදින්නට බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඉවසීම පුරුදු කරන්න කියලා. ඒ වගේ සමහර අය එහෙම හරිම නරක වැඩ කරනවා. නේද? තමන් අකමැති දේවල් ටික එයාලා දන්නවනම්. තමන් අකමැති දේවල් ටික එයාලා දන්නවනම් තමන්ගෙන් පරිගන්න ඕන උනාට පස්සේ මොකද කරන්නේ? තමන් අකමැති දේවල් එකින් එක කරන්න පටන් ගන්නවා. ඒක එයාට ලොකු විනෝදයක්. නේද? ඒකයි අපි කියන්නේ තමන් අකමැති දේවල් තවත් කෙනෙකුට ගියදී ගොඩාක් පරිස්සම් වෙන්න. එයා ඒක දවසක ආයුධයක් කරගන්න පුළුවන්. දැන් අපිට වෙලා තියෙන මොකද්ද? අර පොඩ්ඩක් හොඳින් කතා කරගත්ත ගමන් පණ දෙන්න යනවනේ. ඔක්කොම කියනවා මං කැමති මේවට අකමැති මේවට. නේද? මං කැමති මේවට අකමැති මේවට ඔක්කොම කියනවා. අරයා තියෙදි හොඳට ඔක්කොම ටික අහගෙන ඉන්නේ. ඒ වෙලාවේ හොඳයි. හැබැයි පිනතුන්ගෙන් ඒ පැත්තට මොනවා හරි වරදක් වුණ ගමන් මොකද කරන්නේ? එයාලා දන්නවා පිනතුන්ගේ අකමැති ලිස්ට් එක. ආන්නේම කරන්න පටන් ගන්නවා. ඉතින් මොකද කරන්නේ? පිච්චෙනවා, තරහයි, ගහන්න හිතෙනවා, මරන්නත් හිතෙන වෙලාවකට සමහර අයට එලවන්න හිතෙනවා, බෙල්ල මිරිකන්න හිතෙනවා. ඒ ඔක්කොම ආශ්‍රව ගහන්න මරන්න ඕව හිතෙන්නේ තරහ නිසානේ. ඒ අවිද්‍යාව නිසා උපදින කෙලෙස්. ඉතින් ඒකට විපාකත් ලැබෙනවානේ, සංසාරේ ගොඩ නැගෙනවානේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සමහර අය ගොඩාක් නරක වැඩ කරද්දී පවා ඉවසන්න. يعني ඉවසීමෙන් අර ඇති වෙන්න හදන ආශ්‍රව ටික පාලනය කරගන්න කියලා කියන්නේ. ඒ වගේ ඊළඟට කියනවා මැසි මදුරු පීඩා. මේ සමහර අය මැස්සන්ට බයිනවා, මදුරවන්ට බයිනවා දේශසහගත. පුදුම කර්මයක් මේ සත්තු මොකට මෙහෙම තිරසන්න අපායක් ලෝකේ තියනවද කියලා එහෙම බයිනා ඉන්නවා. තිරිසන් සත්තුන්ට මොකට මේ වගේ සත්තු හැදුනද මේ ලෝකේ කියලා. ඉතින් අපි හිතන්න ඕන එහෙම දුක් කරදරවලට මුණ දෙන්න හේතුන මෙහෙම ජීවිතයක් කාට ලැබුණේ මොකටද කියලා අපි හිතන්න ඕන. නමුත් එහෙම නෙමෙයි. මේ මැසි මදුරු පීඩාවලදී පවා පින්නතුනේ හරියට කේන්ති අරගෙන කෑ ගහනවා. සමහර අය ඉන්නවා කුස්සියේ මැස්සෙක් මදුරේ කිරියොත් ඊළඟට අම්මත් අල්ලගෙන අම්මට බයිනවා. අම්ම නිසා මේ ඔක්කොම කියලා. අම්ම මේ කුචිය රාවට පස්සේ මේ සීනිහල යනවා, පිටිහල යනවා. හරිද? ඒ කියන්නේ මේ මැස්සෝ මදුරෝ නිසා, මැස්සෝ වගේ සත්තු නිසා ගෙදර ඇත් එක රණ්ඩු ගන්න නැහැ නේද? මම මේගේ පිරිසිදු තියා ගන්න හදන මේ මිනිස්සු මේ කාලා බීලා තන තන එක එකව දාලා මැස්සෝ බෝ වෙලා කියලා බයි නැහැ නේද? ඒ වෙලාවට ඉවසන්න ඕනේ. හරිද? තමන් කෑකෝ ගහනවා කියන්නේ බයිනවා කියන්නේ ආශ්‍රව. දුක් විපාක ලැබෙන කෙලිස්සේ තැවිලි දැවිලි සහගත ඉවසන්න ඕනේ. මැස්සන් මදුරුවන් ආදී සතුන් ආදිය කරන කොටගෙන ඇතිවන පීඩා පිළිබඳ ඉවසන්න ඕනේ. ඒවට කාටවත් කෑ ගහලා වැඩක් නැහැ. ඒ සතාට කෑ ගහුවත් වැඩක් නැහැ. ඉවසන්න ඕනේ. මොකද ඒ ඇති වෙන්න හදන කෙලිස් ටික අපිට ඒ වෙලාවේ පාලනය කරගන්න ඉවසීම අවශ්‍යයි. ඒ වගේ තියෙනව පින්නතුණි කායික පීඩා පවා රෝගාබාධ හැදුනට පස්සේ ඉවසන්න ඕන. මේ සමහර රෝගාබාධ හැදුනට පස්සේ පුළුවන් ලේ ගන්න. ඉතින් මොකද අතට විදිනවා විදිනවා විදිනවා. ඔය හොස්පිටල් වලට එහෙම අරගෙන ගියාම මේ අන්තරේ ඉදිමෙනවත්. ඉතින් ඒ වගේ ඉතින් රෝගාබාධ හටගත්තම හරියට කායික වේදන ඇති වෙනවා. ඉතින් සමහර අය මොකද හැම තිස්සම කියනවා. ඔළුව රිදෙනවා, කකුල රිදෙනවා, හන්දි පතුරු දාව, කොන්දේ අමාරුව. අන්තිමට ළමයිට විහිළුවක් එනවා. ළමයි පොඩ්ඩක්වත් ගණන් ගන්නෑ. එතකොට හිතට හරි වේදනාවක්. මම කොහොමද මේ ළමයිට කළේ? හරි, දැන් මට ලෙඩන් තුනක් හැදුනත් මේ මං ගැන කිසිම හැඟීමක් නැහැ කියලා. ඉතින් හැඟීමක් එන විදිහට හිටියේ නැහැ. කොච්චර වල් ලෙඩ කියනවා. එහෙම සමහර ඉන්නවා වින්නතුනි, අපටත් එහෙම හැම වෙලාවෙම තියෙනවා. හම්බුනොත් එයාගේ ලෙඩක් ගැන කියන්නේ. හරිද? එතකොට මේ සමාජයෙන් එයා ගැන යහපත් සංකල්පයක් නෙවෙයි ඇති වෙන්නේ. වෙලාවට අම්මානේ හැමතිස්සෙම ඉස්පිරිතාලේම කොච්චර ලෙඩ. ඉතින් එතකොට හිතට හරි අමාරුයි. ඉතින් එහෙම නැතුව කායික පීඩා ඉවසන්න ඕනේ. කායික පීඩා ඉවසන්න නැතුව හැමතිස්සෙම කියවද්දී අවටින්න ඇගෙන් වචන අහන්න එනවා. ඒ වැඩි රස තරහ යනවා.
නේද? කායික පීඩාව ඉවසන්න හැමදෙසෙම කියවන්න යන්න එපා. ඇත්තම ලෙඩක් තියෙනවා කියලා අපි හිතමු. ඇත්තම ඇඟට අමාරුයි කියවන්න යන්න එපා ඔය එක එක්කෙනත් එක. යාල ගණන් ගන්නෑ. ඉතින් යාල ඇනුම් පද කියන්න පුළුවන්. එතකොට හිතට අමාරුයි, තරහයි, දුකයි. ආශ්‍රව ගලනවා. කායික පීඩා ඉවසන්න. බුද්ධ දේශනාවේ තියෙන මාරාන්තික පීඩාව පවා ඉවසන කෙනෙක් බඩපත් වෙන්න කියලා. මොකද අපට එන අන්තිමට එකක්. හුස්ම ටික යන වෙලාව කියලා එකක් එනවනේ. අවසන් හුස්ම යන මොහොතක්. ඒ වෙලාව වෙනවා අපට මාරාන්තික පීඩනයක්. දැන් මේ කොන්දේ අමාරු, බෙල්ලේ අමාරු, ඉවස ගන්න බැරුව නේද? කියවන්න පටන් ගත්තොත් මොකද වෙන්නේ? අර මාරාන්තික වේදනාවේදී ගොඩාක් නොසන්සුන් වෙනවා. අනේ මාරාන්තික පීඩාවට පවා පින්නතුනි සාර්ථකව මුහුණ දෙන්න, කායික පීඩා ඉවසන්න පුරුදු වෙන්න. වැඩ කරාම මහන්සි. භාජන හේතුව මත් දෙක රිදෙනවා. කියවන්න යන්න එපා. ඉවසන්න ඒක. නේද? හැමතිස්සෙම හිතන්න බුද්ධ ශාසන බොහොමයක් ලැබිලා මම කලයුත්ත කලේ නැහැ. ඒ නිසා මට භාජන හොදන්න වෙලා, ගෙවල් අතු ගන්න වෙලා, සල්ලි හම්බ කරලා දෙන්න වෙලා. නේද? මං දාසෙක් වෙලා, මං දාසියක් වෙලා. ඇයි? බුද්ධ ශාසන හමු වුණාට මං නිවන් දැක්කේ නැහැ. කාගේද වරද? අම්මගේ වරද. නේද? මං නිවන් දැක්කනම් මට මේ පිගම් හොද හොදින්ද වෙන්නේ නැහනේ. අනුර දාසකම් කර කර ඉන්න වෙන්නේ නැහනේ. එහෙනම් මෙතන තියෙන මෙයාගේ ප්‍රශ්නයක් නෙවෙයි මගේ ප්‍රශ්නයක්. ඉතින් කරන්න දෙයක් නැහැ. මේ දුක් වේදනා උහුලගෙන මං නිවන් මඟ වඩනවා, ආශ්‍රව දුරු කරන මාර්ගය පුරුදු කරනවා කියලා අපි හිතන්න ඕනේ. ඉවසන්න, හොඳට මතක තියාගන්න. කායික පීඩා කියව කියව යන්න එපා. ගණන් ගන්නෑ කවුරුවත්. ඒ ඉවසන්න ඕනේ ඒවා. ඒවා කියවන්න ඕනේ නෙවෙයි, ඉවසන්න ඕනේ ඒවා. කායික පීඩා ඉවසන්න ඕනේ ඒවා. පරුස වචන ඉවසන්න ඕනේ ඒවා. අසාධාරණ වැඩ ඉවසන්න ඕනේ. මැසුමැදුරු පීඩා ඉවසන්න ඕනේ. ඉවසීමෙන් අර විසෙන්ඩ හදන ආශ්‍රව පාලනය කරගන්න ඕනේ. ඊළඟට තියෙන දුරු කිරීමෙන් අපේ කාලය ඉවර වෙලා විනාඩි 10කටත් වැඩි දේශනාව අවසන් කරන්න ඕන. දුරු කිරීමෙන් කියන්නේ පිළි දුරු කිරීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව කියන්නේ සමහර අයත් එක්ක කතා බස් කරද්දී, සමහර ඇසුරු කරද්දී හරියට කෙලෙස් උපදිනවා. සමහර අයත් එක්ක පින්නතුණි කතා බහ කරද්දී යටපත් වෙලා තියෙන රාග, දේශ, මෝහාදී විවිධ කෙලෙස් උපදිනවා. දැන් සමහර අය බලන්න සමහර අය ආශ්‍රය කරද්දී මේ තමන්ට සමහර අය ගැන කේන්ති ඇති වෙන විදිහට කතා කරනවා. එයාලා හොඳයි විදිහට ගන්න එපා පින්නතුණි. ඒ කියන්නේ දැන් සමහර අය ගැන තමන්ට අපහැදීම් ඇති කරවනවා. ඔහේ ගැන මෙහෙම කිව්වා. ඔයා ගැන මෙහෙම මේ කිව්වා. ඒ වගේ බලන්න සමහර අය තමයි ජීවිතේ හමු වෙලා ඇති. එනේ අපි හැමතිස්සෙම හොයන්න ඕන පින්නතුනි මේ ලෝකයේ අපේ හිත නිවනය. අපේ හිත නිවනය අපි හොයන්න ඕනේ. ඉතින් සමහර අය යාළගේ නොදන්න කමට, යාළගේ නොතේරෙන කමට පින්නතුනි එක එකයි වැරදි තමන්ට ඇවිල්ලා කියනවා. එක එකයි කේලම් ඇවිල්ලා තමන්ට කියනවා. ඉතින් තමන් ඇවිලෙනවා. අරය වැඩේ පත්තු කරලා යනවා. ඒ වගේ අය මග හරින්න කියලායි කියන්නේ. කේලම් කියනයි මග හරින්න. බොරු කියනයි මග හරින්න. අනුන්ගේ වැරදි කොච්චරවත් ඇවිල්ලා ඔය මේ පත්‍රෙන් ආව වගේ කියන චරිතින්නෝ නේද මග හරින්න පින්නතුනේ. ඊළඟට එක එක රාගාදී කෙලෙස් උපදින එකේ කතා කියන අය ඉන්නවා. එහෙම සමහර අය ඉන්නවා. ඒ කියන්නේ ඒව තුලින් එයාලා විසම සතුටක් ලබනවා. කෙලෙස් උපදින කතා කියලා. ඉතින් එයා එහෙම එයා එයාගේ ආශ්‍රව කෙලෙස් සිපිතලා ඒව කියද්දී ඒ වහන් ඉන්න ඇයිද මොකද වෙන්නේ? එයාලගෙත් කෙලෙස් කඳු පුපුරනෝ පින්නතුනි. සමහර අය ඇවිල්ලා කියන සමහර කෙලෙස් සහගත වචන නිසා අවුරුදු 30 40 50 යටපත් වෙලා තිබ්බ දේවල් ඇවිස්සලෙනවා. ඔය කතාවගෙන හරි පරිස්සමෙන් කරන්න ඕන එකක්. ඉතින් මේ සබ්බාසෝ සූත්‍රය ගන්නනවා දුරු කිරීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව කියලා කියන්නේ තමන්ගේ හිතේ කෙලෙස් ඇති වෙන තරහ, රාගය හරි එහෙම ඉරිසියාදී විවිධ කෙලෙස් උපදවන්න හේතු වෙන අය පුළුවන් නම් මග හරින්න. බැරි නම් කරන්න දෙයක් නැහැ. සමහර අය මග හරින්න අමාරුයි. එයාලත් එක්ක අඩුම ගානේ කතාව හරි සීමා කරන්න. නැත්තම් වෙන්නේ එයාලගේ එකේ කතා නිසා අපි ඇවිස්සෙනවා. ඒ නිසා එයාලා නුවණින් මග හරින්න. මේ වගේ තව තියෙනවා ඉතින්. නපුරු වැතු, නපුරු වනය,
ඒවගේ නිවන් දකින්න බාධා කරන දේවල් මගහරින්න. ඊළඟට දෝෂ දැකලා, දෝෂ දැකලා ප්‍රහාණය කළ යුතු කෙලෙස් කියන්නේ තමන්ගේ හිතේ කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසා විතරක උපදිනවා නම් ඒවයි ආදීනව දකින්න කියනවා. ආදීනව දැක දැකේ කෙලෙස් දුරු කරන්න. අවසාන එක තමයි භාවනාවෙන්. භාවනාවෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව කියන්නේ පින්නතුනි බොජ්ජංග ධර්ම උපදවාගෙන, බොජ්ජංග ධර්ම ඉපදීම තුළ ප්‍රහාණය වෙලා යන කෙලෙස් ධර්ම තියෙනවා, සංයෝජන ධර්ම තියෙනවා. අන්නේ සඳහා භාවනාව තුළ බොජ්ජංග වැඩෙන විදිහට කටයුතු කරන්න ඕනේ. ඉතින් මෙන්න මේ ක්‍රමවේද හත තමයි පින්නතුනි ආශ්‍රව නැත්තම් තැවිලි දැවිලි ඇති කරවන කාමාශ්‍රව, භවආශ්‍රව, අවිද්‍යාශ්‍රව සහ දිට්ඨාශ්‍රව ආදී මේ ආශ්‍රව දුරු කරන්නට බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළ තියෙන කාරණා හත. දර්ශනෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව කියන්නේ සෝවාන් මාර්ග හිත උපදින අවස්ථාවේ අපිට පංචපාදානස්කන්ධයේ සම්බන්ධව වැරදි දෘෂ්ටි ප්‍රහාණය වෙනවා. අන්නේ දර්ශනය ඒ දැක්ම අපි ඇති කරගත්තොත් දිට්ඨාශ්‍රව නැවත නූපදින දේ ප්‍රහාණය වෙනවා. ඊළඟට දෙවෙනි එක ඇහැකන නාසයේ දිවකය මනස සංවර කර ගැනීම තුළින් සමහර දේවල් වලට අවධානය යොමු නොකර නිමිති අනුනිමිති නොගෙන කටයුතු කිරීම තුළත් අපට ආශ්‍රව පාලනය කරන්න පුළුවන්. ඊළඟට සිව්පස පරිභෝගයේදී මොකටද සිව්පසය පරිභෝග කරන්න කියලා සිහිනුවණින් කටයුතු කිරීම තුළත් සිව්පසය නිසා උපදින ආශ්‍රව පාලනය කරන්න පුළුවන්. ඊළඟට ඉවසීමෙන්, සමර්ථවල ඉවසීමෙන් කටයුතු කිරීමෙන් දේශාදී අකුසල් ඉපදිලා ඇති වෙන්න පුළුවන් ආශ්‍රව සම්වර වෙනවා. ඊළඟට දුරු කිරීමෙන් කියන්නේ සමහර අය සමහර දේවල් මගහැරලා යන්න ඕනේ. ඊළඟට ආදීනව දැකීමෙන් කියන්නේ කාමිතර්ක, ව්‍යාපාදිතර්ක, විහිංසා විතර්ක හටගනිද්දී දෝෂ දැකලා ඒවා පාලනය කරගන්න ඕනේ. අවසාන එක තමයි භාවනාවෙන් බොජ්ජංග ධර්ම උපදවලා බොජ්ජංග ධර්ම ඉපදීම තුළ ප්‍රහාණය වෙන සංයෝජන කියන ආශ්‍රව දුරු කරලා සංවර භාවයට, උතුම් සංවර භාවයට පත් වෙන්න ඕනේ. ඒ නිසා දේශනාව සංකන්නවා එකමෙක් කාරණාවක් ගැඹුරින් හිතර ගන්න පින්නතුනි, අපේ හිත අපට කියන විදියට ජීවත් වෙලා නම් හරියන්නේ නෑ. අපට කරන්න දෙයක් තියෙනවා. ඒ දේ අපි කොහොම හරි මේ බුද්ධ ශාසනය තුළ කරගන්න උත්සාහ කරන්න ඕන. හැම දිනාටම මේ සදහම් දේශනාව උතුම් නිර්වාණ අවබෝධයට අවශ්‍ය ආශ්‍රව දුරු කර ගැනීමටම උපකාරක ධර්මයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව ප්‍රඥානාලිකාව තුළින් විකාශනය කිරීම සඳහා සදැහැති දායකත්වයේ ගෙන කටයුතු කළේ අංක 415 B5 මැදගම බණ්ඩාරගම පදිංචි ප්‍රේමලතා වික්‍රමරත්න මහත්මිය සහ සරත් එගුණගම මහතා විසින් බව සිහිපත් කරනවා. ඒ සිපින්නතුන් බොහෝම සද්ධාවෙන් ගෞරවයෙන් තමන්ගේ කට්ටිය එකතු කරගෙන කල්යාණ මිත්‍රාදීන්, ඥාතිති මිත්‍රාදීන් එකතු කරගෙන මැදිරියට ඇවිල්ලා මේ උතුම් පුණ්‍ය කර්මය ලොවක් සනසන ධර්ම දානමේ පින්කම සිදු කරගන්නට ප්‍රධාන අරමුණ විදිහට ඉදිරිපත් කරන්නේ උතුම් වූ ධර්ම දාණයෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තිය සැප්තැම්බර් මාස 15 වන දින ජන්මදිනයේ සමරන ප්‍රේමලතා වික්‍රමරත්න මෑණියන්ටත්, අගෝස්තු මාස 23 වන දින ජන්මදිනයේ සමරන සරත් එගොඩගම පියාණන්ටත් මේ උතුම් ලොවක් සනසන මහා පුණ්‍ය ශක්තිය ආනිසංසවරය ආශිර්වාදයේ හේතු වෙලා කායික, මානසික නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබෙන්නටත්, බොහෝ කාලයක් දීර්ඝායු සම්පatti ලබන්නටත්, මේ උතුම් ධර්මය අවබෝධ කරගෙන උතුම් සැනසීම ලබන්නටත් හේතු වේවා කියලා තමයි ඉස්සෙල්ලම ප්‍රාර්ථනා කරන්නේ. ධර්මදේශනාව සිදු කරන්නට යෙදුණු ගෞරවනීය දේශකයන් වහන්සේ ඇතුළු පූජනීය සියලුම ධර්මදේශකයන් වහන්සේලාටත් ප්‍රාර්ථනා කරන්නා වූ බොහෝ දෙයකින් නිර්වාණය සාක්ෂාත් කර ගන්නටම හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඊළඟට දරුවන්ට ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා ඩිල්ෂාන් එගුණගම පුතුණුවන්ට, මධුෂී දිල්හාරා එගුණගම දියණියට, රුක්මාල් දිමුතු කුමාර බෑණනුවන්ට, නිරූපා සංජීවනී ලේලියට, සනුජි දම්සදී සහ එයිලි සස්නේයා යන මිනිබීරියන්ටත් මේ උතුම් පුණ්‍ය ශක්තිය ආනිසංස බලයේ හේතු වෙලා කායික, මානසික නිදුක් නිරෝගී භවත් දීර්ඝායු සම්පත්තියත් නිරතුරුවම වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. සුජීවත්ව වාසය කරන සහෝදර සහෝදරියන්ටත්,
ඒ සහෝදර සහෝදරියන්ගේ දරුවන්ටත් මුණුබුරු මිණිබිරියන්ටත් මේ උතුම් පින්කමේ ආනිසංස බලයෙන් කායික මානසික නිදුක් නිරෝගී දීර්ඝායු සම්පන්නිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. වසර ගණනාවකට පෙර පරලෝ සපත් බේනියල් වික්‍රමරත්න පියාණන්ටත් ජීන්නෝනා වික්‍රමරත්න මෑණියන්ටත් චාලිස් අප්පුහාමි පියාණන්ටත් පොඩිහාමිනී මෑණියන්ටත් ඒ වගේම වර්ග පරම්පරානුගත සියලුම ඥාතීන්ටත් මේ පුණ්‍ය කුසල් නිවන් සුව පිණිසම උපනිශ්‍රය වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. දායකත්වය ගැන කටයුතු කළ ප්‍රේමලතා වික්‍රමරත්න මහත්මියට, සරත් එගොඩගම මහත්මයාට, ඒ වගේම මේ මැදිරියට සහ සම්බන්ධ වුණ ඔබ හැම දෙනාටමත්, සද්ධර්ම ශ්‍රවණය කළ ලක්වාසී ලෝවාසී ඔබ හැම දෙනාටමත්, සියලු සත්ත්වයන්ටත් බුද්ධාදී රත්නත්‍රයේ අනන්ත ආශිර්වාදයෙන් සිතක් ශාන්තියක් සැනසෙල්ලක් නිවීමක්ම වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා චුබුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සාසනං. ආකාසට්ඨා චුබුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං. ආකාසට්ඨා චුබුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු මං පරන්ති. ද්වේෂඛයෝ නිබ්බානං.